අකමැතිද අනුන්ටත් ඒ නොකරන්න. තමාට යමක් කරන්න තමා කැමැතිද අනුන්ටත් ඒ කරන්න. මෙන වාන්සේ. ඕක තමයි තියෙන්නේ. ඉතින් ඔයිට අනුකූල වන්නා වූ ආස්වාදී ලන් දහම් ආස්වාදී ලබා ගන්න විසි කටයුතු කරුවා. ඒක තමයි ලේ. මෙන්න මේ වාන්සියයි ලේයි විල සන්තෝෂ වියල්. ඉතින් කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද? කොච්චර ධර්මානුකූලද? පාපයක් දුචරිතයක් අවලක් අනුන්ට නොකර යහපත කරමින් සන්තෝෂ වෙන්න පුළුවන් නම් මෙන්න මේකයි කියන්නේ. ඒක යහපත. අන්න ඒසේ ජීවිතය හැද ගහ ගන්න. ඒක වැත්තකින් තියාද මොකද වෙන්නේ? හොඳට ඕකෙන් සැරසෙන්නේ. ඒකෙන් සැරසෙන්න කියන සිරි සපත්තු දාගෙන මේ ක්‍රයි කෝට් ඇඳගෙන සැරසෙනවා. බාහිර ඇඳුම තියෙනවා. සැරසෙන්න කිව්ව ඇඳුම ඕකයි. ඊට පස්සේ අර සාාරධර්මයේ ආස්වාදයේ ලී කිව්වා ඒක ගත්තා වයින් මත්පැන් ටිකක් ගන්න. මත්තික පැත්තක දාලා පාන් ගත්තා ඒක. අර සාාරධර්මයේ පැත්තක දාලා සාාරධර්මයේ පාන් ගත්තා. ආස්වාදින්න වයින් අරගත්තා. පාංගක වයින් බිබි කලිසම් කෝට් ඇඳගෙන සපතු දාගෙන ඉතින් උඩ පැන නටනවා ඊළඟට. මේ මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ගෘහයේ කොරුංගේ තිප්පලක් කරගෙන ඉන්නවා කියලා කිව්ව එකනේ. අන්තිමට ගිහින් හතු ගෙනත් බැඳලා තියාගෙන බින්දෙන් එක මරලා පුච්ච මස් කකා. ওই කාලේ වයින් බිබි ඉන්නකොට ඒ කාලෙත් මොකද කරන්න ගිහිලා එනා පොට්ටුවා විතේ ගිහිල්ලා බාන් කපලා පනල මහ වලියක් ඇද්දට පස්සේ මෙහෙලා දෙවියන් වහන්සේගේ ගෘහේ පොරුන්ගේ තිප්පලක් කරගෙන මේක බිමට බිමට සමතලා කරලා හත් දවසකින් මම දෙවියන් වහන්සේගේ මාලිගාව නගා හිටවනවා. ඕක තමයි වරදට අල්ලගත්තේ. තොට පුළුවන් දෙයක්ද තෝවේ කියන්නේ. තෝ දෙවියන් වහන්සේට අපහාස කරලා හොරන්න බැරි එකක් කරලා මිනිස්සු රැවට්ටුවා කිය. වරදට මේ ඉදිරිපත් කළේ වරදට ඉදිරිපත් කළේ කාරණිය ඕකයි. ඉතින් උඹට පුළුවන් දෙයක්ද කරන්නේ? ඔය මාලිගාව කරලා දාලා හත් දවසකින් උඹට පුළුවන් ද මාලිගාවක් හදන්න? දැන් කිව් එක තේරුම් ගන්න බැරුව නිහඬව. වරදට අහු වෙලා කොට කරලා කුල් තියන්න ගහන්න දළුමක් නියම කරලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ධර්මය තුළ තේරුම් අරගන්න ඕනේ. අපි මේ දහම් ගුණ පාඩේ විස්තර කළේ නැද්ද මේ තිස්සෙල්ලා? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන තැනට සෝතාපන්න ඵලයට පත් වෙන හැටි අපි ගුණ නමකින් සංඝ ගුණ විස්තර කරලා දුන්නා. මෙතන ඉස්සෙල්ලා සංඝ ගුණ තුලින් සංඝ ගුණ නමයක් තුලින් සෝතාපන්නෙක් බවට පත් වෙන තැනකම විග්‍රහය කරමු. මෙතන ඉස්සෙල්ලා අපි කරපු දේශනාවක් තිබුණා. අන්නේ තෙන්ද පත් තුන කෙනාට ඊළඟට තියෙන සතරදාගාමි අනාගාමි කියන මාර්ගඵල දෙකක් පූර්ණ කරගන්න කාලය. මෙන්න මේ තුලට අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති පරපත්තේ රහිතව ධර්මයේ තේරුම් ගත්ත. ධර්මයේ ගැන සැක නැති කරගත්ත. මෙන්න මෙවඳු වන්නා වූ ආර්ය පුද්ගලයා සෝතාපන්න පුද්ගලයා. එතන පටන්ගෙන ඊතුරු මාර්ගයේ වඩන ආකාරය තමයි දහම් ගුණ හය තුලින් පෙන්වන්නේ. එතකොට සුපටිපන්න එතකොට ඉතින් එනකොට එනවා ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපත්තික ඕපනායික පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤු. ඔය ගුණ හයක් වෙනවා. ස්වාක්කාත සම්දිත්තික අකාලික ඒහිපත්තික ඕපනායික පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤු. දැන් අපි පල්ලෙහා ඉදලා ඉහළ නැගගෙන යන ක්‍රමයක් ගැනයි කියා දුන්නේ සූවිසි ගුණ වලට යනකොට. දැන් පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤු කියන ගුණේට තමයි දැන් මේ සෝතාපන්න පුද්ගලයා ධර්මාවෝදයෙන් ඇතුල් වෙන්නේ. මූලික දහම් දර්ශනය කරලා තියෙන්නේ. දැකීම අත්දැකීමක් බවට පත් කරගැනීමෙන් ඉතුරු කෙලෙස් හිඳින්ඩයි දැන් තියෙන්නේ. ඇලීමක් ගැටීමක් මුලාවක් තිබුණා නම් ඉතුරු වෙලා. සෝවාන් ඵලයෙන් පස්සේ. අන්නේ කාමරාග පටිග කියන දෙක අයින් කරගන්න. ඇලීම ගැටීම අයින් කරගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඊළඟ වැඩපිළිවෙල තියෙනවා. දහම් ගුණ තුලින් යන්න. අන්නේ ඒ සඳහා මොකද කරන්නේ? පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ කියන ගුණේට ධර්මාභෝධය තුලින් ඇතුල් වෙනවා. ධර්මයේ සිහි කරන්න. එයා දැනගන්න එකක් තියෙනවා. එයා ඥානයන්තයෝ ඥානවන්තයෝ තේරුම් ගන්න එකක් තමයි. පච්චත්තං වේදි තබ්බෝ. මේ ලෝකේ යම් දෙයක් වෙනවනම් තියෙනවනම් ඒ යමක් වෙන්නේ යමක් තියෙන්නේ
ප්‍රත්‍යක් නිසයි හේතුවක් නිසයි හේතුවක් නැතුව මේ ලෝකේ ඵලයක් හටගන්නේ නැහැ එන යම් කිසි ඵලයක් මේ ලෝකේ හටගත්තා නම් හැදෙනවා නම් තියෙනවා නම් පැවැත්මට පේනවා නම් අන්න හට ගැනීමට හේතුවක් කියනවා ප්‍රත්‍යය අන්න නුවණින් යුතුව ඒක දැනගන්න තත්ත්වයටපත් වෙනවා මේ දුකයි කොහොමද මේ දුක හටගන්නේ මෙන්න දුකට හේතුව මේ දුක ඇති වෙන්නේ කොහොමද මේ ලෝක විද්‍යාමාන වෙන්නේ කොහොමද මෙන්න මේක තේරුම් ගන්න දැන් තේනවා. ජාතියක් නැත්නම් මේ දුක නැහැ. ජාතියට හේතුව භවයයි භවයක් නැත්නම් මේ ජාතිය නැහැ. භවයේ භවයේ හැටියට ජාතිය ජාතිය හැටියට මේ ජාති මේ භව නිසා කියලා. නෝනින් තේරුම් ගැනීමේ ශක්තියර කියනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤා. අනේ දරගන්නේ. විද්‍යාමාන වෙන ආකාරය මෙන්න මේ ප්‍රත්‍ය නිසා මෙන්න මේ හේතුව නිසා මේ දේ පහළ වෙන්නේ යම දුක නම් මෙන්න මේ දුක මේ දේ ඇතුළු කරගෙනයි තියෙන්නේ මේ කය ඇතුළු කරගෙන මේ දුක එනවා එහෙනම් මේ කය පහළ වෙන්නේ කොහොමද ඒක දකින්නවා කය නිසා ඇතිවෙනා වූ යම් දුකක් විඳින්න සිද්ධ වෙන බව පේනවනම් මේ කය කුමක් නිසා ඇතිවෙනවද අන්න දකින්න හැටි මෙන්න මේක දැක ගැනීමේ පටිච්ච සමුපාද දහම් න්‍යායය තමයි තේරුම් ගන්න පටන් ගන්නේ අත් දකින්න පටන් ගන්නේ උතනේද ඇති තැන දුක නැති තැන නැහැ මූලික වශයෙන් පොදු දහමක් වශයෙන් ඕක තේරුම් ගන්න සෝවාන් ඵලයටපත් වෙනවා කුමක් ඇති තැන කුමන දුකක්ද කුමක් නැති තැන කුමන දුකක් නැති එක විග්‍රහ කළා දැන ගන්න පටන් ගන්නවා දැනගත්තු දහම් විග්‍රහ කරනකොට අන මනුස්ස ජීවිතයේ ඇති තැන මනුස්ස පැවැත්ම ඇති තැන මනුස්සයාට හිමි දුක විඳිනවා දැන් හතර පාදුකර හේතු ටික අයින් කරලා විවරණ තව මනුස්ස දුක විවර කළේ නැහැ. දේව මනුස්ස කියන දෙගතිය තව විවර කළේ නැහැ. මේ දෙකේ තව සෝවාන් සුද්ධිලයා ඉන්නවා. හැබැයි ඒකේ ඉnde ඉන්නව නෙමෙයි ඒක දැනගන්නකම් ඒකේ ඉන්නේ. ඒක යථාර්ථය දැනගන්න. හතර පායට යන්න තියෙන මානසිකත්වයේ සහ ඒකේ මතුව තියෙන හේතුවක් නැති කළ දැම්මට පස්සේ. හැබැයි සෝවාන් සුද්ධිලයා තව මනුස්සව උපදින්න තියෙන මනුස්සව පවතින තියෙන කාරණේ නැති කරලේ නැති නිසා. යාර ඉතුරු වෙච්ච දුක පේනවා. මනුෂ්‍යය කියලා ඉපදුනොත් මේ ආකාර නිඳා පහත දුක් කරදර ඔකටම ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දැන් මනුෂ්‍යය කියලා ඉපදුනේ නැත්නම් මේක වෙන්නේ නැහෙනි. එහෙනම් කොහොමද මනුෂ්‍යයෙක් වෙලා උපදින්නේ? දැන් මට හොයාගන්න ඕනේ ඒකයි. මොකක් නිසාද? මනුෂ්‍ය జాතියේ උපදින්න හේතුවක් ඇති නිසායි මනුෂ්‍ය జాතියේ උපදින්නේ. මේ මනුෂ්‍ය జాතියේ නූපන්නොත් මේ මනුෂ්‍යයෙක් වශයෙන් විඳින දේ දුක් ටිකක් ඉවරයි. එහෙනම් ඒකේ දුක තේරුම් ගත්ත කෙනා මනුෂ්‍යය කියලා උපදින තියෙන හේතුව දැනගෙන ඥානවන්තව තේරුම් අරගෙන අන්නේ හේතුව දුරු කරගන්න කටයුතු කරනවා. ඒක දුරු කරගන්න කටයුතු කරන්න නම් මනුෂ්‍යය කියලා උපදිනේ කෙබඳු දෙයක් තිබුණොත්ද කියලා. කුමන හේතුවක් නිසාද කියලා. නුවණට දහම් නුවණට ගෝචර කරගෙන දැනගන්න පටන් ගන්නවා මනුෂ්‍යය කියලා උපදින හේතුව. මොනවා නිසා මනුෂ්‍යය කියලා උපදින හේතු වෙනවා. දැන් ඔබ බලනකොට අපි තේරුම් ගන්න ඕනේ මිනිසියෙක් වෙන්න නම් මනුස්ස බැඳීමක් තියෙන්න ඕන. මනුස්ස බවක් නැත්නම් මනුස්ස జాතියක් නැහැ. මනුස්ස බවක් මොකක් නිදහස හට ගන්න. උපාදාන පත්‍ය භවෝ කියන සිද්ධාන්තයට අනුවයි. උපාදාන කියනවා මිනිසිය සමග බැඳීමට. බැඳීමට උපාදාන කියනවා. ඒ බැඳීම උපාදානයේ මනුස්ස උපාදානයක් නම් මිනිසියොත් එක බැඳුනහම මනුස්ස උපාදානය හට ගන්නවා. මනුෂ්‍යය මනුෂ්‍යයක බැඳෙන්න පටන් ගත්තා. මනුෂ ධර්මයේ හිමි යමක් නැත්නම් ඒකේ බැඳුනොත්. ඒ අර මනුෂ උපාදානිය අත්හැරින්න බැරි නිසා උපාදාන වත්ය බව කියන මනුෂ බවෙ මිදෙන්න බැහැ. නෑ මනුෂ ගුණ ධර්ම විතරක් නෙමෙයි. මනුෂ ගුණ ධර්ම තියෙන්නේ මනුෂ්‍යය කියලා ඉපදුන කෙනාගේ එක කොටසක් විතරයි. මනුෂ ගුණ ධර්ම කියලා අපි විස්තර කරලා පෙන්නකොට ඒ ගුණ ධර්ම කියන එකේ අදහසක් තියෙනවා. ගුණ කියන්නේ මොකද වර්ධනය වෙන එක. යහපත් පැත්තට ගුණ කරන්න පුළුවන් නම් ඒක ගුණ කියනවා අපි. මනුෂ්‍ය ගුණ කියලා කියන්නේ සතර අපා ගුණේව අගුණ නම්. මනුෂ්‍ය පැත්තේ ගුණ. සතර අපාය කියන්නේ පාප පැත්ත නම් ඒක අගුණ කියලා නිගමනය කරලා. ඒකෙන් අහක් වෙන පැත්ත ගුණ කියලා නිගමනය කරගන්නවා හොඳ සුගති පැත්තට. අන්න මනුෂ්‍ය ධර්ම ගුණ ධර්ම වාටපත් උනේ දුගතියට වැඩිය ගුණ නිසා. අන්න මනුෂ්‍ය ගුණ ධර්ම කියන්නේ මනුෂ්‍ය ධර්මමයි.
ඒක ಗುಣ කියන වචනේ දාන්න හේතුව පැවැත්ම තුල දුර්ගුණ සහ සුගුණ දෙකක් තියෙනවා. දස අකුසලයේ දුර්ගුණ හැටියට තේරුම් ගත්තා නම් සතර පායට හේතු වෙන හැටියට දැනගත්තා නම් ඒවා දුර්ගුණ කියලා නිගමනය කරනවා. එහෙනම් මනුස්ස ධර්මය තුල ලෝක සම්මතියේ සුගුණ කියලා එකක් වෙන් කරගන්නවා. හොඳ ගුණ. අන්න ඒක මනුස්ස ධර්මයේ කියන එක සතර පායෙ මෙහාර තියෙන එකක් නිසා සුගතියට අයිති එකක් නිසා. ඒවට කියව මනුස්ස ධර්මයට මනුස්ස ගුණ ධර්ම කියලා. හැබැයි ಗುಣ කියන වචනේ ඉක්මවා යන්නයි මේ යන්නේ. ඔය ಗುಣ කියන තැන දුක් නැද්ද? මනුෂ්‍ය ಗುಣ ධර්ම ඇසුරු කරන්න ගියාම මිනිසෙක් වෙනවා. මිනිසෙක් වුණොත් දුකෙන් නිදහස්ද? මිනිසයාට අයිති දුකට හිමිකාරයෙක් වෙන්නේ නැද්ද? මනුෂ්‍ය ಗುಣ ධර්ම අල්ලා ගන්න ගියොත් එයාට මිනිසෙක් වෙන එකෙන් බේරෙන්න බැයි නා. මිනිසෙක් වෙලා ඉපදුණොත් නින්දා අපහාත තැලුම් පෙලුම් බඩිකිනි වේදනා දුක් කරදර අගහිකම් මේ සියලු දේ ලෙඩ රෝග මේවන් පෙලින්නා වූ කයකට උරුමකාරී වෙන්නේ නැද්ද? එහෙනම් ඒක ගුණ ගුණයක් නම් අපිට ගුණයක් දැන් සම්මත කරන්න පුළුවන්. අන්න අපි දකින්න එක. යමක් යමක් නිසා දුක එනවා නම් ඒක ගුණයි සම්මත කරලා ඉඳ සූසු දෙනක් නෙමෙයි. ඔන්න ඕක දැකෙන දි නිසා තමයි අපිට මේ උපාදානිය මිදෙන්න බැරි වුණේ. බැඳීමෙන් මිදෙන්න බැරි වුණේ. මනුෂ්‍ය ධර්මයේ ගුණ ධර්මය කියලා ඒක බැඳි බැඳි ඉඳ යනවා. මිනිස්සෙක් කෙනෙක් කොච්චර හොඳ කීක ඉඳ යනවා. ඒකේ ඉන්න තාකල් අපි මනුෂ්‍ය ධර්මයේ උපාදාන කරනවා. උපාදාන කරනවා නම් ඒක ළඟින්ම බැඳෙනවා කියන එකයි. මනුෂ්‍ය ධර්මයේ හොඳයි කියන නිගමනයේ ඉන්න හින්දා තමයි ඒක බැඳින්නේ. මනුෂ්‍යෙක් කියලා ඉපදීමේ මනුෂ්‍ය ධර්මයේ කිරි යම් චන්ද්‍රාගයක් ඇද්ද ඒ නිසා ඔහු ඒකේ බැඳෙනවා. ඒ නිසා ඔහුට මනුෂ්‍ය උපාදානිය ලැබෙනවා. ඒ නිසා ඔහුට භවයේ මනුෂ්‍ය භවයේ මිදෙන්න බෑ. ඒ නිසා ඔහු මනුෂ්‍ය ජාතියේ උපදිනවා. අන්න මනුෂ්‍ය බැඳීම ඔන්න ඕකයි. ඉතින් මෙන්න මේක තේරුම් ගන්නවා මොකද සතර පාදුකේ නිදහස් වෙච්ච කෙනාට ඊළඟ තියෙන දුක් මට්ටම බලවත්ව පේනවා. ඊළඟ තියෙන දුක මොකද්ද? මනුෂ්‍යය කියලා ඉපදිලා විඳින දුක. මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා විඳින එක දුකයි කියලා දැනගත දාස. අනේ මේ මනුෂ්‍ය ධර්මයේ හොඳයි කියලා මම මෙච්චර කල් අරන් හිටියේ මුලාව නිසා නේද? කොහොමද හොඳක් වෙන්නේ? හොඳ නම් මනුෂ්‍යය කියලා දුක් විඳින්න වෙනවද? මනුෂ්‍යයෙක් වුණාම දුක් නොවිඳින්න බෑ විඳින්න වෙනවා. එහෙනම් මනුෂ්‍යයෙක් වුණාම ඉපදුන තැන්පටන්ගේ ජරාවටපත් වී මහලු වෙනකම කෙලවරක් නැතුව කායික දුක් විඳින්න වෙනවා. බඩිකිනේට හරි බඩිකිනේට මොනවා හරි කන්න ඕනේ පිපාසයට බොන්න ඕනේ නිකන් හම්බෙන්නේ නැහැ විහෙත වෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ හරි හම්බ කරගන්න ඕනේ. තනියෙන් තමන්ගේ වැඩ කරගන්න බැහැ අන්‍යෝන්‍ය ආධාරයට උපකාරී පිරිස එකතු කරගන්න ඕනේ. ඒ පිරිසත් ඒ જાතියේ පිරිසක් ඒ වගේ දුක් ගොඩක් එකතු කරගත්තා. ඒගොල්ලන්ගේ කටයුතු වලත් විහෙත වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තරණකාරී බල්ලන්ට අහුවෙච්ච මත් කටුවාගේ උගුස්සන්ට අහුවෙච්ච මත් කටුවාගේ කාම සම්භෝගීටයි කාම වස්තු වලට පොරකන එහෙම ලෝකෙක තරඟ කරන්න ඕන. ඒ වැඩි නොයිකාරෙන් ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. ඒවට නොයිකාකාරින් මේ විදි සංවිධාන සලස්සන්න ඕන, හැකවන්න සලස්සන්න ඕන, දඬුවම් කරන්න ඕන. ඒ වගේම තමාගේ තියෙන දේවල් හැක ගන්න බොරු කියන්න වෙනවා. ඒ නොයිකාකාරින් අප මේ කරන්න වෙනවා, මේ කියන්නේ අවිල කරන්න වෙනවා. මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා මානසික දූෂිත මානසිකත්වයකින් බොහෝ කොට ගෙවන්න වෙනවා මනුස්ස සමාජයේ මිනිස්සු කුණහ. ඉතින් එහෙම මනුස්සයත් බෑ හොඳයි කියලා මම නිගමනය කරන්නේ කොහොමද කියලා. මනුෂ්‍යෙක් වීමේ තිබෙන අසහනී දුක දකින්න මෙන්න මේක දැක්කහම තමන් විසින් මෙන්න මෙතෙන්දි තමා විසින් දැනගන්නවා මෙන්න මේක තමයි මේ මනුෂ්‍යෙක් වෙලා තියෙන්නේ වේදි තබ්බෝ මනුෂ්‍යෙක් වෙන්නේ වෙලා හිටන් එතන පිහිට නැහැ ඥානෙන් දකින්න අන්න ප්‍රත්‍යේ දකින්න හැටි මෙන්න මේක ආරම්භ කරනවා සුගතියේ උපදින තියෙන ප්‍රත්‍යේ මේකයි කිය දැක්කහම මේකෙ මිදෙන ආකාරය දැන් අපි දවල් උදේ වරුවේදී විග්‍රහ කරගත්තේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේට සෝතාපන්න ඵලයට පත් වුණ පුද්ගලයා ඇතුළත් වෙන හැටි. ඒ කියන්නේ ඒ ගුණේ තුල ගුණේ පිළිබඳව තේරුම් අරගෙන ඒ තුලට ඇතුළත් වෙන ආකාරය. දැන් මේවා අනන්ත ගුණ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ අපි දකින්න ඕනේ. වේදිත දැන් දැනගත යුතු දැන් يعني තමා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දැනගත යුතු කියන තමයි මේකේ උඩින්මත් තියෙන අටුවාවල විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් ওই ටික පෙන්වන්නේ මේ ගුණේ පිළිබඳ විග්‍රහයක් අපිට හරියට වැටහෙන්නේ නැහැ. තමන් විසින්ම දැනගත යුතු කියන වචනේ කිව්ව පළියට දැන් ඔක ගැටළු ඇති කරගන්න. මේ ධර්මයේ තමා විසින්ම දැනගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ මොකද? ධර්මයේ ත්‍රිපිටකේ අරන් ඉන්නේ මොකද? සමන්තව බැරියව කරගන්න. දැන් මොනව ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක්? ධර්මයේ ස්වභාවය තම තමා විසින් දැනගත යුතු නම්
ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න බෑ තමන්ටම දැනගන්න බැරි කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඔය වෙලාවේදී දැන් ඔතන පෙන්වන්නේ මොකද්ද? වේදි තබ්බ කියන වචනේදී දැනගත යුතු කියන අර්ථයෙන් එහාට දැනගන්න අවශ්‍ය කොටසක් තියෙනවා. යම්කිසි අපි යම්කිසි දෙයක් අපි දැනීමෙහි පිහිටනකොට ඒ දැනීමෙහි පිහිටන්නේ මොනවා ගැනද? ඒ ප්‍රත්‍ය පිළිබඳ දැනීමෙහි පිහිටන්න ඕනේ. ඒක ඥානයෙන් තමන් විසින් කරන්න ඕනේ, ඥානවන්ත දකින්න ඕනේ. විශාල උපනිෂද්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඒ වගේ මේ ධර්මයේ අද වෙනකම් පවත්වාගෙන ඇවිදilla. ඒ ධර්මය අපිට අහන්න ලැබෙන එකක්. යමක් හටගන්නේ කෙබඳු හේතුවක් නිසාද කියලා දැනගන්න ක්‍රමෙයිද? අපිට විශාල උපනිෂද්‍රයක්. ඒ උපනිෂද්‍රේ නැතුව අපිට ওই ක්‍රමය අල්ලගන්න බෑ. දැන් මූලික උපනිෂද්‍රේ ක්‍රමයක් තියෙනවා පරිච්ඡසමුපාදයේ ඉඳීලා. මෙන්න මේ රටාවටයි මේ ලෝකේ යමක් හටගන්නේ පවතින්නේ. මෙන්න මේක විග්‍රහ කරලා දීලා තියෙනවා. අන්න ඒක දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට පත්‍යය දැනගන්න පුළුවන් නුවණ. නැත්නම් හේතුව දැනගන්න ඕනේ යමක් හටගන්නේ හැටි. ඒක හරි ආකාරව තේරුම් ගැනීමේදී පටිච්ච සමුප්පන්නව තෝරා ගන්නවා කියනකොට දැන් මේ ප්‍රශ්න දෙකකට උත්තරයක් එනවා. මේ පටිච්ච සමුප්පාදයේ සත්පුද්ගල දෘෂ්ටියට ඇතුළත්ද කියන ප්‍රශ්නෙකටත් උත්තරේ මේක එනවා. ඒකත් එක්ක මේකෙන් තෝරා ගන්න මේ පච්චත්තා වේිතබ්බ විඤ්ඤෝ කියන ගුණය කියනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේකුත් ඔකේ එනවා. දැන් මොකද්ද ඉන්නේ? ලෝක සත්‍යය හැමදේම මේ සත්පුද්ගල කියන දෘෂ්ටියෙන් අරගෙන මම මෙහෙම කරනවා, මම සැප විඳිනවා, මම දුක් විඳිනවා. එතකොට මමයි බලන්නේ, මමයි අහන්නේ, මමයි ස්පර්ශ කරන්නේ. ඒ මමයි මේ සසරේ ගමන් කරන්නේ. මෙන්න මේ ආකාරවන්නාව මමෙක් ගැන දෘෂ්ටියකින් යුක්තව මමෙක් කරන වැඩ හැටියට මේවා හිතා ඉන්නවා. මෙන්න මේක තමයි අපි අර ආත්ම දෘෂ්ටියෙන් ගත්තාම අපිට ඇති වෙන ස්වභාවය. සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්තාම ඇති වෙන ස්වභාවය. මෙන්න මේ සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්ත ස්වභාවයෙන් ගන්න සාකල් අපිට පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ කිව දහම් ගුණින්ට අනුම වැටහිම ඉන්නේ නැහැ. ඉන හැම එකම ප්‍රත්‍යය දැනගන්න ඕනේ. කුමන ප්‍රත්‍යයක් නැහනා කුමක් ආහාර කරගෙන කුමක් මූලික කරගෙන කුමක් විද්‍යාමාන වෙනවද? මෙන්න මේකයි තෝරා ගන්න ඕන ටික. දැන් මේක දැනගැනීමේදී වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න. මේ පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ ගුණේ තේරුම් ගන්නකොට ඒ පටිච්ච සමුප්පාදයේ තුලින් යමක් හටගන්න හේතුව දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් මිනිස් ජාතිය හටගන්නේ මොන හේතුවෙන්ද? ජාතිය කිව්වේ මොකද්ද? ජාතිය කාගේද? ඔන්න ඔය සිද්ධිය විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ සත්පුද්ගල දෘෂ්ටියෙන් ඉතර වික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ ජරා මරණ කාගේද? කවුද ජරා මරණයට පත් වෙන්නේ? දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් අද නම් ඉතින් මමත් ජරා මරණයටපත් වෙනවා, අනික් අය ජරා මරණයටපත් වෙනවා කියලා අපි ඔහොමයි උත්තරයක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන ඔය ප්‍රශ්නේ ඇහුවා වැරදි. ඔය ක්‍රමයට අහගුවාම ජරා මරණ කාගේද කියලා ඇහුවොත් කවුද ජරා මරණයටපත් වෙන්නේ ඇහුවොත් මම කියන දෘෂ්ටියෙන් උත්තරයක් එනවා. මෙන්න මේ දෘෂ්ටියෙන් ඔය උත්තරේ එනකොට සත්පුද්ගල දෘෂ්ටිය ඇරෙන්නේ නැහැ. එහෙනම් ජරා මරණ සිද්ධ වෙන්නේ කොහොමද? කෙසේද ජරා මරණ සිද්ධ වෙන ආකාරය කියලා අහන්නේ. කුමක් නිසා කුමක් හට ගන්නවද? යම් තැනක ජාතියක් පහළ වුණොත් ජරාවක් මරණයක් හට ගන්නවා. දැන් ඒතර අයිතිකාරිය ගැන කියුණා. දැන් අයිතිකාරියගේ කතාව එතනින් ඒවරයි. මමයි ජරාවටපත් වෙන්නේ, මමයි මරණයටපත් වෙන්නේ කියලා මේ විදිහට උත්තරයක් දුන්නා නම් එහෙනම් අන්න මම එක අහුවෙලා. අන්න සත්පුද්ගල දෘෂ්ටිය අහුවෙනවා. එනම් පරිච්ඡ සමපාද ධර්මයේ දීලා තියෙන සත්පුද්ගලයේ විග්‍රහ කරන්න නෙමෙයි. සත්පුද්ගලයේ මේ පැවැත්ම පෙන්නලා දෘෂ්ටිය දාන්න නෙමෙයි. ඒ දෘෂ්ටිය දුරු කරලා මේ හේතුඵල ධර්මයේ පෙන්නන්න. ඊට ජරා මරණ කාගේද කියලා අහන භික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේ දේශනා කරන ජරා මරණ කාගේද කියලා ඇහුවොත් මේ ප්‍රශ්නේ ඇහුවා වැරදි. මේ ජරා මරණ විද්‍යාමාන වෙන්නේ කුමක් තිබුණොත්ද? කුමකින්ද? කුමන හේතුවක් නිසාද? යම් තැනක ජාතියක් විද්‍යාමාන වෙනවා නම් එතෙන් ජරා මරණයක් විද්‍යාමාන වෙනවා. උත්තරේ ඕකයි. දැන් මම ඔහු ආදී වශයෙන් වෙන් කිරුවේ නැහැ මිතන.
කොතන හරි කමක් නැහැ. මම කිය කිය මිනිස්සු ඉන්න දෙන හරි. එයින් පිට හරි. ජාතියක් විද්‍යාමාන වුණොත් තමයි ජරා මරණය පෙන්වුම් කරන්නේ. යම් තැනක ජාතියක් විද්‍යාමාන වෙන්නේ නැත්නම් එතන ජරා මරණයක් විද්‍යාමාන වෙන්නේ නැහැ උත්තරේ වුණෝක. එතන ස්වාමිනේ ජාති කාගේද? කොහෙන් හරි ඕනකම තියෙන හාමුදුරන් මේ මම කියන එක ආයි කියන එක අහගන්න. සත්පුද්ගල දෘෂ්ටියේ ආයිහෙරයක් ඇඳ ගන්නවයි මේ බලන්නේ. එතන ජාති කාගේද? මහාන ප්‍රශ්නය අහුව වැරදි. ජාතිය කාගේද කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ජාතිය මගේ මම කියන දෙකට ගත්තොත් එහෙම ওই දෘෂ්ටිය ඇරෙන්නේ. දැන් ජාති කෙසේ වේද කියලා අහන්නේ. කොහොමද මේ ජාති හැදෙන්නේ? භව ප්‍රත්‍යයෙන් ජාති වේ කියලා උත්තරයක් දුන්නේ. භවේ නිසා ජාති වෙනවා. සත්පුද්ගල කතාවෙන් අහක් කරලා හේතුඵල බලන්න. යම් තැනක භව ඇද්ද භව විද්‍යාමාන වෙනවාද ජාති එතන විද්‍යාමාන වෙනවා. යම් තැනක භව නැත්නම් එතන ජාති විද්‍යාමාන වෙන්නේ නැහැ. මෙන්න හේතුඵල නියමයේ උත්තරේ. මම මගේ ප්‍රශ්නයක් ආත්ම දෘෂ්ටි ප්‍රශ්නයක් උතර නැහැ දැන්. කොතනක හෝ ජරා භව විද්‍යාමාන වුණොත් භව නිසායි ජාති හටගන්නේ. භව නැත්නම් ජාති හටගන්නේ නැහැ. සත්පුද්ගල කතාවක් මෙතන නැහැ. අන්න එතෙන්ද කියනවා. ස්වාමීනි භව කාගේද? ආයිහෙරයක් අරගෙන උත්තර දෙන්න පටන් ගන්නවා. මහාන ප්‍රශ්නයක් වැරදි. භව කියන தත්ත්වය කොහොමද වෙන්නේ කියලා අහන්නේ. භවයට හේතුව අහන්නේ. උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙයි. යම් තැනක බැඳීම නිසා භව නැමැති ස්වභාවයේ ඵලයේ විද්‍යාමාන වෙනවා. බැඳීමේ හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. උපාදාන හේතුවෙන් භව නැමැති ඵලයේ විද්‍යාමාන වෙනවා. සාමාන්‍යයෙන් බැඳෙන්නේ කවුද? එහෙනම් උපාදානය කාගේද? ආයතන උදිරන්නා තියෙන අර මම ගත්ත දෘෂ්ටියම අර උත්තරේ. මහාන උපාදාන කාගේද කියලා හෙගුවොත් ප්‍රශ්නය වැරදි. ඒතර අයිතිකාරයේ හිමිකාරයේ ඉන්න කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒතර මේ ආත්ම දෘෂ්ටි අරගන්න බෑ. එහෙමනම් උපාදාන වෙන්නේ කොහොමද කියලා අහන්න. උපාදාන කොහොමද සිද්ධ වෙන්නේ? උපාදානවල හේතුව මොකක්ද? තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ කියන එකයි උත්තරේ. යම් යම් තැනක ඇලීමක් හටගත්තා නම් ඒ හේතුවෙන් බැඳීමක් හට ගන්නවා. අපේ භාෂාවෙන් කියනවා. කොතන කොතන හරි ඇලුනොත් කොතන කොතන හරි බැඳීමක් හට ගන්නවා. කවුද ඇලෙන්නේ? කාගේද ඇලීම? ආයිහරිය කරා මම මේ කාගේ හරි කෙනෙක්ගේ මාධ්‍යයට දාන්න ආයි තහනවා. මම ඒකට ප්‍රශ්නය අහුවා වැරදි. ඔය ඇලීම තණ්හාව කෙසේ වේද කියලා අහනවා. ඇලීම කොහොමද හටගන්නේ කියලා අහන්නේ. එතකොට මේ ප්‍රශ්න ඉරාකරණය කරගන්න පුළුවන්. අන්න එතකොට කියනවා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවේ. වේදනාව නිසා තණ්හාව හටගන්නවා. සැප වේදනාවක් ඇති වෙනකොට ඇලීමක් හටගන්නවා. එහෙනම් මම ඇලුනා කියන එක නෙමෙයි යථාර්ථේ. වේදනා ප්‍රත්‍ය කරගෙන ඇලීම හටගත්තා. අන්න ඇලීමට ඇලීම නැති ඵලයට හේතුව වේදනාව නැමැති හේතුව තමයි ඇලීම නැමැති වේදනාව තමයි ඇලීමට තණ්හාවට හේතුව. ඒ ස්වාමීනි කවුද වේදනාවේ තින්නේ? කවුද වේදනාව? කාගේද වේදනාව? ඒ කවුරු සතු එකක්ද? ඔය විදිහට හාමුදුරුවෝ අයිතහ. බුදුරන් වහන්සේ දේශනා කරන අන්න ආයිසරය මම ගැන හැඟීමෙන් ඇහුවා. ඔය ප්‍රශ්නේ අහුව වැරදි. ඒ වේදනාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහන්න. වේදනාව හටගන්නේ කොහොමද? ඒකේ මුල මොකද්ද? ස්පර්ශ වුණොත් වේදනාව වෙනවා, ස්පර්ශ වුණේ නැත්නම් වේදනාව වෙන්නේ නැහැ. දැන් පුද්ගලික සම්බන්ධයක් නැහැ. ඒ හේතුඵලයක් පෙන්නනවා. ස්පර්ශයක් ඇති තැන වේදනාව හටගන්නවා. ස්පර්ශය නොවුනොත් වේදනාවක් හටගන්නේ නැහැ. නැහ වේදනාව හටගන්නේ නැහැටි, වේදනාව හට නොගන්නේ නැහැටි දෙකම පෙන්නනවා. දැන් පුද්ගල සම්බන්ධය අත්හැරලා. ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ? ආයතරයක් කර මමත් අරගෙන අර සත්පුද්ගල දෘෂ්ටියම ගන්න අහනවා. මානවයේ ප්‍රශ්නය අහුව වැරදි. ස්පර්ශ කියන්නේ හැදෙන්නේ කොහොමද? ස්පර්ශ වලට හේතුව මොකද්ද කියලා අහන්නේ. අන්නතර ප්‍රශ්නෙට ආකරණය එන්නේ උත්තරයක් එනවා. සලායතන නිසා ස්පර්ශ වෙනවා. සලායතන නොතිබුණා නම් ස්පර්ශ වෙන්නේ නැහැ. අන්න ස්පර්ශයට හේතුව සලායතන. මමගේ කතාවක් එතන සම්බන්ධ නෑ දැන්. සංගීත සලායතන කාගේද?
ආයිසරයක් කරා ආත්ම කෘතියම ගන්න ආයිති උත්තරය අහන. ආයිතිකාරී ප්‍රයන්. මහානවී ප්‍රශ්න ඇහුවා වැරදි. සලායතන කොහොමද හැදෙන්නේ? සලායතන වෙන්නේ කොහොමද? සලායතන හැදෙන්නේ කොහොමද කියලා අහන. අන්න ඒතරේ ප්‍රශ්නෙට උත්තරේ දිනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙයි. නාම රූප නිසායි සලායතන හැදෙන්නේ. ලොකු ගාක් විග්‍රහ කරගන්න ඕනේ පද. ඊටාම කෙටියෙන් ඔය විග්‍රහ කරලා දෙන්න. එතන ස්වාමීන් නාම රූප කාගෙද? නාම රූප නිපදවන්නේ කවුද? මේ ආදි වශයෙන් අහන ප්‍රශ්නය. ආ නැවතත් මමෙක් නිපදවනවා කියන දෘෂ්ටියෙන් ඉඳ ආයෙ හැරයක් ආයෙ තින්නේ. එහෙනම් ওই ප්‍රශ්නේ අහනවා වැරදි. නාම රූප නැමැති ඵලය කුමන හේතුවක් නිසා හට ගන්නවද කියලා අහන්න. අන්න එතකොට සත්ව බුද්ධිල දෘෂ්ටියක් නැතුව හේතුඵල දෘෂ්ටියෙන් හේතුඵල ධර්මයේ තේරෙනවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. විඥාන ප්‍රත්‍ය කරගෙනයි නාම රූප හට ගන්නෙ. විඥාන නොතිබුණා නම් නාම රූප හට ගන්නේ නැහැ. සාමි විඥාන කාගෙද ඒතොර? ආයිත් විඥානීට අයිතිකාරයෙක් අහන. විඥාන ආහවල්ලේ කියාගේ සත්වයේ බුද්ධලේ කියෝ සත්වයේ දෘෂ්ටියට වැටෙනවා. ඒතොර ඒකට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඔය විඥාන කොහොමද හටගන්නේ කියලා අහන. එතන සත්ව බුද්ධල දෘෂ්ටිය නැතුව හේතුඵලයේ දැක්කේ. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ කියලා ගත්තාම විඥාන වලට හේතුව. යම් තැනක සංකාර නැගුණ නැත්නම් විඥාන නැගින්නේ. එතන සත්ව බුද්ධල දෘෂ්ටි අහ කරලා පියා සංකාර වලට. ස්වාමීන් සංකාර කාගෙද? හිතෙන් කයින් වචනයෙන් කරන වැඩ කාගෙද? ඒකයි මෙයා. එතකොට ආයහැරයක් මම කළා මම කිව්වා මම හිතුවා මේ ආදී වශයෙන් වැටෙනවා ඒ දෘෂ්ටිය. ඒ සංඛාර කොහින්ද ගොඩනැගින්නේ? අවිද්‍යා පත්‍යයෙන් සංඛාර වේ. අවිද්‍යා නිරෝධයෙන් නම් සංඛාර නැහැ. අන්න සංඛාර හේතුඵලයක් කිව්වේ. සතපුත්‍රයෙක් ගොඩනගන්න බැහැ. මම කළා මම කිව්වා කිව්වොත් ඒ මම කවුද? අන්න ඊට පස්සේ ආයි ප්‍රශ්නයක් එනවා. කරපු මම කියපු මම කවුද? ඒ තමයි මම කියන එක. එයා තමයි කලේ. අන්න මම කියන දෘෂ්ටි ඇරුන්නේ. සත්පුරුෂ දෘෂ්ටි විඳින්න බෑ. මේ ක්‍රියාවක් සිද්ධ වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සංඛාරයයි මේ අපිට ප්‍රශ්නේ දීන්නේ. ඒකයි මේ හොයාගෙන යන්නේ. දුකර මුල හොයාගෙන යන්නේ. දුක හැදෙන මුල. ඇත ඇති ආකාරයෙන් නොපෙනෙච්ච නිසා. ඇති වුණ දෘෂ්ටිය නිසා. හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා. ඒකෙන් තමයි සංකාර ගොඩනැගෙන්නේ හේතුව. ඒ අවිද්‍යාව කායිද කියලා අහනකොට අසත්පුරුෂ සේවනයේ මුල් කරගෙන අවිද්‍යාව ගොඩනැගෙනවා. ඒතර අවිද්‍යාවට මුලක් තියෙන අසත්පුරුෂ ආශ්‍රය. දැන් මෙතෙන්දී සත්වයාය පුද්ගලයාය කියලා මේ ලෝක සත්‍යය වැහැගෙන තියෙන ඒකක සම්පින්දනේ. විග්‍රහ කරලා බලපුවාම කෝයේ සත්‍යය කියලා වෙන් කරපු කෑල්ල කියලා අන්න ධර්මයේ දකින්නවා. සත්ව පුදුල දෘෂ්ටි ඇති කරන්නේ එතන. දැන් අපි අහනවා මෙහෙම තියා. අවිද්‍යාව සත්‍යයද? අවිද්‍යාව කියන එකට සත්‍යය කිය හැකිද බෑ. සංඛාර සත්‍යයද? විඥාන සත්‍යයද? නාම රූප සත්‍යයද? සලආයතන සත්‍යයද? ස්පර්ශ සත්‍යයද? වේදනා සත්‍යයද? තණ්හා සත්‍යයද? උපාදාන සත්‍යයද? භව සත්‍යයද? යාති සත්‍යයද? ඔකම හේතුඵල. එහෙනම් ඔය ඔක්කොම පොඩි කරලා අරගෙන ඉවිලා සත්‍යය කියනවා දෘෂ්ටියකට ලෝක සත්‍යය වැහැගෙන ඉන්නේ තමයි මම එක් හදාගත්ත දෘෂ්ටියේ. මෙන්න මේ මම කියන දෘෂ්ටියේ විභජ්‍යවාදී කියන්නේ බෙදලා බලන්න මේ මම කියලා ගත්ත කෑල්ල සම්පීඩනලා තියෙන්නේ මොන මොනවා එකතු වෙලා. අන්න මම කියන දෘෂ්ටිය හැදිලා තියෙන්න තිබෙන මූල ධර්මයේ මොකද්ද? මෙන්න මේ කෑලි 12ක එකතුව. මේ කෑලි 12 ක්‍රියාකාරීත්වයේ ලෝක සත්‍යය වෙන් කරලා තේරුම් ගන්න දන්නේ නැති නිසා මේ 12ම සම්පීඩනකත එක එක මනසින් මවා ගන්නවා, එක එක හදා ගන්නවා දෘෂ්ටියක් වශයෙන්. අන්නේ දෘෂ්ටිය සත්ව බුද්ධල කියන දෘෂ්ටියට බැහැ ගන්නවා. දැන් අපි කතා කරන සම්මතියේ මම නොකිය කතා කරන්න බෑ. සත්ව බුද්ධල වශයෙන් කතා නොකර කතා කරන්න බෑ. කතා කිරීමෙන් නෙමෙයි දෘෂ්ටියට අහු වෙන්නේ, ඒක දන්නේ නැති නිසා. දැන් මෙතෙන්දී අපි දැනගන්නවා
මේ මම කියන්නේ යම් සම්පින්දනයක් සම්මතයක් ලෝක සත්‍යය භාවිතා කරන්නේ කුමන කුමන ඒ වටද මෙන්න මේ කොටස් 12කින් හටගත් සම්පින්දනයකට ලෝක සත්‍යය මම කියනවා නම් මේ කොටස් 12 තුලම හේතුවක් නිසා හටගන්න ඵලයක් හේතුව නැත්නම් ඒ ඵලෙ නෑ කියන එක නะ අපි හිතා ඉන්න මම පොතනතන ඉඳලා තියෙනවා මම කියලා කිව්වේ ওই දොළොස් ආකාර හේතුඵල දහම දොළොස් ආකාර හේතුඵල සම්පින්දණයකටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්නේ සත්‍යයේ පුද්ගලයේ කියලා භාවිතා කරන්නේ ඔබට නෑ සත්‍යයේ පුද්ගලයේ කියලා භාවිතා කරන මේ සම්පින්දණය නිසා නැති ආකාරයක් ඇතිසේ අරගෙන දෘෂ්ටියට බැඳෙනවා යම් මම කියන දෘෂ්ටියේ මම කියලා ගත්ත හැඟීමෙන් එයාට අයින් වෙන්න බැහැ. එහා මේ මම යනවා මම එනවා මම කරනවා මම කියන සංඥාව තුළ මම කියන දෘෂ්ටිය තුළ පුද්ගලයා එල්බ ගන්නවා. මේකදී අපි ලෝක සම්මතියේ කතා කිරීමේදී මේ මම කියන වචනේ භාවිතාන කර බෑ. හැබැයි දෘෂ්ටි සාගතව මිස අරගත ආත්ම දෘෂ්ටියෙන් භාවිතා කළොත් පුද්ගලයාට යථාර්ථය දකින්න බෑ. නා මම කියන සම්පින්දනේ මම කියන සම්මතියේ මොනවද ගොඩ නැගිලා තියෙන්නේ? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන ජරා මරණ කියන මෙන්න මේ සම්පින්දනේ මේ සම්පින්දනේ ලෝකයා හිතා ඉන්නේ එකතු වෙනාම දකින්නේ මම කියලා එකෙනෙක් ඉන්නවා කියේ නෝ මම කියන දේ තියෙන්නේ ඔන්න ඔය ටිකයි දැන් ඔය ටික ඔක්කොම හේතුවක් නිසා හටගන්න ඵලයක් නිසා කොයි එකතැනකවත් හේතුවක් නැත්නම් ඵලෙ නැති වෙන එකක් නෝ කොතනද බලාපොරොත්තු වෙච්ච මම ඉන්නේ ඔයි මම කියන දෘෂ්ටියේ ඉන්න ලෝක සත්‍යය සදාතනික මම කියන හිතාගෙන තමයි ඔය Hindu ධර්මයේ පවා කියා තින්නේ එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක ගින්නකින් තොප දැවිය නොහැක කුරුල්ලා කූඩුවක් හැර කූඩුව තනන්නා හේ තොප කයක් හැර කය තනන්නේ Hindu ධර්මයේ තෝකර බෑ ඒ වගේ අනිත් ධර්මල තමන්ගේ ආත්මය කියලා එකක් තියෙනවා ඒ ආත්මේ එක එකනට බාර දීලා හෝ එක එක විදිහට එක එක විදිහින් අදහස් වලින් ගෙනිනවා ආත්මය කියලා එකක් තියෙනවා කියේ මින් මේ ආත්මය කිව්වේ මොකද්ද මම කිව්වේ මොකද්ද කියන එක විග්‍රහ කරලා තේරුම් ගන්නකොට තමයි මේක මේ මායා දර්ශනයේට මායා දෘෂ්ටියකටයි මේ මම කියන හැඟීමෙන් ඉන්නේ ආත්මය කියන හැඟීමෙන් ඉන්නේ මෙතන ආත්මය කියලා මම කියලා වෙනම ගන්න එකක් නැහැ මෙන්න මේ හේතුඵල දහම් සම්පින්නෙන්ටයි මේ මම කියන එක විද්‍යාමාන වෙන්නේ කියලා දැකදාට ඒ ආත්ම දෘෂ්ටිය බිඳිලා යනවා එතකොටයි මම කිව්වේ මොකද්ද කියලා දකින්නේ දැන් මේ සමහර අය මේ දහම් තේරුම් ගන්න කියලා පරිත්‍යාසමුපාදයේ සත්වේ පුද්ගලෙක් ගැන කියනවා නම් සත්ව පුද්ගලයාට පරිත්‍යාසමුපාදයේ පනවන සත්ව පුද්ගල දෘෂ්ටි ඇරින්නේ කොහොමද කියලා මෙහෙම නිගමනය කරනවා පරිත්‍යාසමුපාදයේ මේ සත්වයාගේ ගමන භව ගමන පෙන්නන ආදී වශයෙන් කියන ඒ සත්වේ ගැන කියවෙන්නේ අනිත් අදහස ගන්නවා එහෙනම් පරිත්‍යාසමුපාදයේ යථා තත්ත්වයෙන් තේරුම් ගත්තේ හේතුඵල දහමක් කියලා තේරුම් ගත්තේ නැතික මේ වරද තමයි ඔය කියන වැරදි ආකල්පයට වහින්න හේතුව මම කියන දෘෂ්ටියකින් මම ජරාවට පත් වෙනා මරණයට පත් වෙනා මට භවයක් තිබුණා භවය නිසා මගේ ජාතිය හටගත්තේ මම උපාදාන් බැඳිච්ච නිසායි මට භවය හැදුනේ අන් මට කියන කැලලක් මම මට කියන කැලලක් අරගෙන ඕක විඳින්න ගියාම අන්තිමටම කැලලින් කැලල විග්‍රහ කරන්න ගියත් මම මට කියන අදහසේ තිබිත දෘෂ්ටි ඇරුන්නේ නෑ මම කිව්වේ කොයි ටිකද ඔකේ අවිද්‍යාව තහකරන සංඛාරත් තහකරන ඒක මම නෙවෙයි නං මමයි ගන්න එකක් නෙවෙයි නං ඒ තිබුණේ මම කියන සංඥාවෙන් ගත්තේ අවිද්‍යාව වශයෙන් වෙන් කරපු එකක් නෙවෙයි නං සංඛාරත් නෙමෙයි නා විඥානත් නෙමෙයි නා මේ ආදි වශයෙන් කැලෙන් කැලල වෙන් කළා අර මම කිව්ව එක දැන් කී තව ඉතුරු කොයි එකේ තියෙන බලන්නකෝ කිව්වද දැන් මොකේ කියන්නේ එහෙනම් මම කියන එක ගොඩ නැගිලා තියෙන්නේ ඔන්න ඔය කියන දොළොස් ආකාරයක හේතුඵල ක්‍රියාවලියක සම්පින්දණයටයි මේ මම කියලා ලෝක සත්‍යය භාවිතා කරන්න කියලා දැනගතාට පස්සේ ඒ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සියල්ලම හේතුඵල දහම් මිසක් හේතුව නැත්නම් ඵලෙ නෑ කියන එකයි තියා මිසක්. තවත් හේතුල පවතින එකක් පෙන්වන්න නෑ කියලා දැනගත්තට පස්සේ. එහෙනම් ওই තුලින් අහකලා තව මමෙන් පණවන්නේ මොකරද කියලා හෙව්වොත් ඒ විදිහේ ওই තුලින් අහකලා පණවන්න කෙනෙකුත් නැත්නම්. මේ මම කියන සංඥාවෙන් මම කියන දෘෂ්ටියෙන් අපි අරන් තියෙන්නේ හේතුවක් නිසා හටගන්න ඵල ධර්ම ඒ හේතුව නැත්නම් ඒක නෑ. එහෙනම් ඒතර හේතුවක ඵලයක් නම් අපි කොහොමද ඒකට මම කියන්නේ? හේතුව තියෙනකන් මේ ඵලයේ ක්‍රියාත්මක වෙනවා ඒ හේතුව නැතිනේ ඵලයේ නෑ නෑ හේතුවක ඵලයේද මම කියලා ලෝක සත්‍යය සම්බත කරගත්තට මම කිව්වේ ඔකටදී මුලා දෘෂ්ටියෙන් දෘෂ්ටියට බැහැගත්තට හේතුඵල ඇරෙන්නේ තවත් මමෙක් නෑ කියලා දැනගත්තහම මමයි ගන්න තියෙන්නේ ওই ටිකන මිසක් මම කියලා සම්බත කරලා තියෙන ලෝක සත්‍යය ඔකට මිසක් පවතින මමෙකුට නෙමෙයි කියලා දැනගත්තහම මම කියන්නේ දෘෂ්ටියක් මම කියන්නේ මායා මුලාවක් කියලා දැනගන්න මෙන්න මේක දැනගත්තහම අර ආත්ම දෘෂ්ටිය
සත්ත්ව පුද්දල දෘෂ්ටිය එතනින් ඉවරයි. හැබැයි පේන්න ඉන්න සත්වයා පේන්න ඉන්න පුද්දලයා පේනවාමයි. ඒ පේන්නේ අර සම්පීඩනේ පේන හැටි. ඔය ක්‍රියාදාමයේ සම්පීඩනේ හේතුඵල ක්‍රියාදාමයේ සම්පීඩනේ ඇහෙන් බලපුවාම පේන හැටි තමයි ඔය රූපේ. ඇහෙන් බලපුවාම පේනවා. දැන් ඒකනේ කිව්වේ දැන් දැන් අපි හිතමු මිනිස්සයා කියන්නේ කවුද? හිතලා බලන්න වෙන මිනිස්සෙක්ගේ රූපේ වැටෙනවාද කියලා. ඔව් මම දන්නවා මිනිස්සු මම දැකලා තියෙනවා. කෙලිම කියනවා. දැන් ඔයා මිනිස්සු අඳුරනවාද? ඔව් මම මිනිස්සු දැකහම අඳුරනවා. කොහොමද අඳුරන්නේ? මම මිනිස්සු දැකලා තියෙනවානේ. දැකලා තියෙච්ච රූපේ තමන්ගේ අර විදිහට මනසර ක්‍රියාත්මක කළා දැන් පේනවා. මිනිස් රූපේ ආකාරයෙන් මිනිස්සයා කියන්නේ මෙයා. දැන් හොඳට මතක තියාගන්න යා මිනිස්සේ දැක්කනේ. දැන් අපි කෑලි කල්ලාහන මේ කෙස්තිය ගලවන පැත්තකින් තියෙනවා ජැකේ කෙනෙක්. කෙස් මිනිස්සේද? අහන්න. අර මිනිස් රූපේ කෙස් වලින් බලන්න බෑ. ලොම් ටික ගලව තිබ්බ පැත්තකින්. අර ලොම් ටික අර රූපේ තියෙනවද බලන්නකෝ. නෑ ඒවට අපි ලොම් කිව්වා. නියපොතු ටික ගලව තිබ්බ පැත්තකින්. දැන් අහනවා ඒව මොනවද? ඒව නියපොතු. යා මිනිසෙද? නියපොතු මිනිසෙද? නෑ. දත් ටිකක් ගලේවා තිබ්බ පැත්තක. ඒ මොනවද? ඒව දත්. දත් මිනිසෙද? ඒත් නෑ. හංකඩය ගලේවා තිබ්බ පැත්තක. අරක මොකද්ද? ඒක හංකඩය. හංකඩේ මිනිසෙද? ඒත් නෑ. මත් ටික ගත්තා සූර්යලස්සන තිබ්බ පැත්තක. ඒ මොනවද? ඒව මාස්. මාස් මිනිසෙද? ඒත් නෑ. නහර ටික ගලේවා තිබ්බ පැත්තක. ඒ මොනවද? ඒව නහර. නහර මිනිසෙද? ඒත් නෑ. ඇට ටික ගත්තා තිබ්බ පැත්තක. ඒ මොනවද? ඒව ඇට කටු. ඇට කටු මිනිසෙද? ඒත් නෑ. ඇට විදුලි ටික ගලේවා තිබ්බ පැත්තක. ඒ මොනවද? ඇට විදුලි මිනිසෙද? ඒත් නෑ. වකු බඩුව ගලේවා තිබ්බ වකු බඩු දෙක පැත්තක. මිනිසෙද? නෑ ඒව වකු බඩු. මිනිසෙද? නෑ. හදවතක් ගලේවා තිබ්බ පැත්තක. ඉතින් හදවත බැදලා තියෙන බැඳුම් ටිකවත් ගලේවා තිබ්බ පැත්තක. බඩවැල් ටිකත් ගලේවා තිබ්බ පැත්තක. ඒවා බැඳලා තිබිච්ච එකත් ඒවා තිබ්බ පැත්තක. ඉතින් ওই දිහා අරගෙන ඉවිල්ලා මොළේ ගත්තා ඒකත් තිබ්බ පැත්තක. ඇඟ ඇතුලේ තියෙන පිටේ ගත්තා ඒකත් පැත්තකින් තිබ්බ ගොට්ටක දාලා. හැම ටික ගත්තා ඒකත් තව ගොට්ටක දාලා තව මොකයි වාදිනේ කරලා පැත්තකින් තිබ්බා. සැරවත් තිබුණා නම් ඒකත් දැමම පැත්තක. ලී ටිකත් පැත්තකින් තිබ්බා. දාඩිය ටිකත් පැත්තකින් තිබ්බා. මේ විදිහට 32කට තිබිච්ච කෑලි ටික ඔක්කොම ගලලා පැත්තකින් තියලා අහනවා. දැන් ඕකේ මිනිසයා පෙන්වන්නකෝ. කේසා ලෝම නකා දන්තා රතු කේත් ලොම් නියදසා. මිනිසය නෙමෙයි. මිනිසය පෙන්වන්න බෑ. නහාරු. නහාරුලි මිනිසය පෙන්වන්නත් බෑ. අට්ටි. ඇටෝලි මිනිසය පෙන්වන්නත් බෑ. අට්ටි මිංජා. ඇටමිදුලි මිනිසය පෙන්වන්නත් බෑ. වක්කා. වක්වලුලි මිනිසය පෙන්වන්නත් බෑ. හදය. හදවතේ මිනිසය පෙන්වන්නත් බෑ. දැන් මේ ක්‍රමෙට කෑලි 32කෙම මිනිසයා පෙන්වන්න බෑ. දැන් අපි අහන ඔයා දැක්ක මිනිසයා ඔය 32 නැත්නම් ඔයාගේ හිතේ ඉන්න මනුස්සයා කොහේද ඔකෙන් ඉන්නේ? අර මනුස්සයා දැක්කා කිව්ව රූපේ නම් 32 කට බෙදලා කැලේ 32 පැත්තකින් තිබ්බ 32 එකේම නැහැලු දැන් කියනවා. ඉතින් ඔයා දැක්ක මනුස්සයා කොයි කැලේද ඉන්නේ? කොටි 3 වෙනි එක. ඔයා දැක්ක මනුස්සයා 33 වෙනි එකට ඉන්නේ නැහැ. මනුස්සයා කියලා එකක් උත් දැක්කන් තව එක. දැන් එයා කො? අන්තිමට නේ එයා තමයි ඒ කැලේ ගලේ. නේ කැලේ ගලපුවා ඉන්නේ කැලේ කොයි කැලේ එක හරි ඉන්නවනේ. කොහර දැක්ක එක. බලම කැලේ 32 කේ මිනිසයා. කැලේ 32 කින් අහක මිනිසෙකුත් නේ. අර දැක්ක රූපෙත් නේ. එහෙනම් ඔයා දැක්ක රූපෙ හැදෙන හැටි බලන්න කියලා කැලේ 32 එකින් එක තිබුණා තිබුණා වගේ ආය යමුන් ලබනට ආ මිනිසයා වේ. නේ කැලේ 32 කව පෙන්වුම් කරපු ආකාරයකට මිනිසයා කියලා ඔයා රූපයක් අදාගෙන ඔළුවේ මනසේ තියාගත් මනසට ගත්තා මිස. ඔයා මිනිසෙක් කොහෙද ඉඳලා තියෙන ලෝක? අන්න මිනිසයා කියන දෘෂ්ටිය නැති කරන්න කෑලි ගලවලා බලන්න කිව්ව ඕක. එකතු වුණාම පේන සම්මතවලට ලෝක සත්‍යය ඇති දේවල් හැටියට රැවටිලා. සත්ව පුද්ගල දෘෂ්ටියෙන් ගලවා ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා මේ පුද්ගලයා මේ ලෝකේ ඇති දෙයක් තියෙනවා කියන නිගමනයට බහින්න. මෙහෙම පවතින දෙයක් තියෙනවා ඒක හැටි මෙහෙමයි කියලා එහෙම දෘෂ්ටිය කර බහැලා ඉන්නවා. ওই දෘෂ්ටියේ ඉන්න තාකල් මේ ලෝක සත්‍යයට ඇත්ත දැනගන්න බැහැ. එහෙනම් මේ ලෝකේ පේන්න තියෙන සියලුම දේවල් මායා ස්වභාවය ඇරෙන්න මායා දර්ශන මායා මතුවීම ඇරෙන්න කුඩා කුඩා දේවල් වල ඒකීය වීම නිසා හටගෙන හැදිසේ පේන මායාවල් ඇරෙන්න තවත් වේ හිතා ඉන්නේ ජාතියේ ස්කන්ධ කොටසක් ගොඩක් ඇති එකක්
සත්ව බුද්ධල වශයෙන් එහෙම එකක් ඔය හිතාගෙන જાති එකක් මේ ලෝකේ නැහැ කියලා. ඒවා ඔක්කොම හේතුඵල වශයෙන් යම් යම් දේවල් එකතු වීම නිසා හටගත ක්‍රියාවලියක ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා මිස. එහෙම දේවලුත් ඒ ආකාරයෙන් නැහැ කියලා එකින් එක බලන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ ගන්ධාර මාත්‍තික. දැන් ඒ මොනවද? මස්. මිනිස්සේද? නැහැ ඒක මස් වල. දැන් මස් කියන සම්මතියේ ඉන්නවා. දැන් ඕක අරගෙන ඉතින් පොඩ්ඩක් බලමු කියලා. අර ටික මිරිකලා හිටා ඔක්කොම හොඩ පැත්ත කරලා. දැන් මස් වශයෙන් පේන්නේ තිබුණේ මොනවද? ද්‍රව ගතියයි, ඝන ගතියයි, වායු ගතියයි, උෂ්ණ ගතියයි. මේ ගති හතරක එකතුවක් නිසා සම්පීඩනයක් වෙච්ච එක තමයි මස් කැලේ පේන්නේ තිබුණේ. මස් ටික පේන්නේ තිබුණේ. ඕක මිරිකලා හිටා හොඩ තනි කරම හොඩ කරලා ගත්තොත් එහෙනම්. අර ඔක්කොම පිටි වෙලා ගියා වගේ වුණා. අර මස් මොනවද කියලා හොයන්න බැහැ. රොඩු ටික විතරයි පැත්ත. ඒකෙදි වතුර ටික පැත්තකට තිබා වායුවත් පැත්තකින් තියලා හිටන් අනිතර රස්නේ ටිකත් උෂ්ණයත් තිබිච්ච ගමන් ඒකත් පැත්තකින් තියලා. මේ මොනවද? ඒවා පටවි ධාතු. නැනම් ඒ තද දේවල් ටික. මොනවද කියලා හොයන්න බෑ ඒක. මේ මොනවද? ඒක වතුර නැනම් ආපෝ ධාතු. මෙතන මොනවද තියෙන්නේ? මේ උහුලඟ. මෙතන මොනවද? මේ උෂ්ණේ. හතරකට වෙන් වුණාට පස්සේ බලන්න කො මස් කෑලි. නැහ මස් කෑලි හැදිලා තියෙන්නේ ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි පඨවි ධාතුවයි කියන ධාතු හතරක සම්පීඩනය වීම නිසාම අවලා පෙන්නන මස් කැල්ල කියලා. දැන් මස් කැල්ලලා තියෙනවා කියලා දෘෂ්ටියට වැහගත්තහම අර සකස් කරලා තිබිච්ච මායා දර්ශනයේ හැරිලා ඇති එකක් හැටියට ගත්තා නිසා මස් කියලා දෙයක් තියෙනවා කියලා. ඒකත් අර වගේම හදාගත්ත මායා දර්ශනය. දැන් අපිට මේ කෙලවරක් නිතුව බලන්න නෙමෙයි පින්නේ මේ ලෝක විදිහ අචින්තියයි. ඕනනම් ඊට පස්සේ තවත් විදිහකින් බිඳගෙන යන්න පුළුවන්. අරගත වතුර ටික අරගෙන ඉවෙලා හිටන් ඒකත් අපි තවත් ක්‍රම විකාශනයකින් අයි සැරේ උෂ්ණයට මේ ඒක යොදුරු කරලා වායුව පාවර පස්සේ ගා හයිඩ්‍රජන් ඔක්සිජන් කියන වායු දෙකකට ගත්තා. බලපහම වතුර හැදිලා තිබලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකේ එකතුවේ. ඔක්සිජන් අණු දෙකයි හයිඩ්‍රජන් පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි එකතු වෙලා හිටන් සම්පීඩනය හිටන් හටගත්ත. ඒ බඳුවන් ආව අංශු ගොඩාක් එකතු වෙනවා තමයි ජල වාෂ්ප කිව්වේ. ඒක ගණීබවන්ලා ජලය කිව්වා. නැහ ආපෝ ධාතුව කිව්වා. දැන් ආපෝ ධාතුව කිව්වේ කායි විග්‍රහ කරලා බලපහම මෙතන ආපෝ ධාතුවක් නැහැ. දැන් තියෙන්නේ වායු ධාතුව වෙලා. ඒක මොනවාද? හයිඩ්‍රජන් වාතයයි ඔක්සිජන් වාතයයි. අයිතර වාතයේ පරමාණු වලට කැමති පරමාණු බිඳුවත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා තමයි වෙන්නේ අයිතර. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන උනාට පස්සේ බලනකොට එතන වාතය තියෙනවා. දැන් අන්තිමට බිඳගෙන ගියොත් අතිසූක්ෂ්ම වෙලා සුද්දාස්තේ කියන විඳින්න පුළුවන්. සුද්දාස්තේ හැදෙන හැටි බලපුවාම මොකුත් ඉතුරු වෙන දෙයක් නෑ. හැම එකක්ම හේතුඵලයි. ඵලයක් වශයෙන් හටගත් එක ඒ ආකාරයෙන් සම්මත කරලා ගත්ත ගමන්ම ලෝක සත්‍යය ඇති දෙයක් කියනවා දෘෂ්ටියෙන් එක ගන්න යනවා. අපිට ඔච්චර දුරට අතිසූක්ෂම බලන්න ඕනේ නැහැ ලෝතර බුදු පියාණන් වහන්සේ නමුත් ඔවා සියල්ලම දැකලා තමයි අන්තිම සුද්ධාස්තකේ හැදෙන හැටිත් ඒක නැති වෙන හැටිත් ඔක්කොම පේන්නේ. නමුත් අපිට බලන්න කිව්වේ මොකද්ද යම් යම් තැනක ආසාවෙන් හිත බැඳිනවා නම් ඔන්නෝ ආසාවෙන් හිත බැඳින එකට කියනවා චන්දරාගය. ওই චන්දරාගය දුරු කරගත්ත දාට පැවැත්ම හිතිබිනාව ප්‍රශ්න ඉවරයි. දුකෙන් නිදහස් වෙන්න තියෙන අවශ්‍යමදී චන්දරාගය දුරු කරගන්නේ. චන්දරාගය දුරු කරගන්න නම් යමක් නිසා යම් සම්මතියක චන්දරාගයෙන් බැඳීමක් එනවාද අන්න ඒක බිඳ හැරගත්තාම හොතර වෙනවා. එයින් හරිය ලෝක ගැන හොයන්න ඕනේ. ඉතින් අපිට මස් ගැන හොයන්න ඕනේ නැහැ. දැන් ජලය කියලා දැනගත්තහම පොළොව ජලයේ වාතයේ ගින්න කියලා හතරට බෙදුවොත් එහෙම. අපේ පංචකාම ආස්වාදයේ හිත බැඳගන්න පැත්ත ගිහින් ඉවරයි. ඉන් එහාට පැනලා ඉවරයි ඒක ඇල්ල. දැන් අපිට ආයතරයක් කියලා රූපකලාප මිසක් ඒවයින් ගිහිලා අපි හිත බැඳිලා නැහැ. හැබැයි ජලයේ හිත බැඳුනේ නැහැ. ජලයෙන් හටගත්ත වතුර මලට හිත බැඳුනා. ලස්සන වතුර මලක් කියනවා. හයි ලස්සන වතුර මල කිව්වේ ජලයෙන් හැරෙනවල ජලයේ ඉඳ නෙමෙයි. ජලයේ නිසා හටගත්ත තව ආකාරයකට අපිට හිත බැඳුනා. අන්නේ ආකාර සියල්ලෙම අයින් කළා දැමර පස්සේ. අපි හිත බැඳෙන හදබ්බා ඔක්කොම ඉවරයි. එනම් ද්‍රව්‍ය වස්තු ඔක්කොම එකතු වෙලා හතරක් එකට කලවම් කරලා. එක එක ಜಾති ඒවා මනවලන රූප මනවලන ශබ්ද මනවලන ගන්ධ මනවලන රස මනවලන ස්පර්ශ කියලා වර්ග පහක් මේ ලෝකේ හදනවා. ඔය හදන හැම එකම මොනවා තියෙන්නේ? පඤ්චාල ගිනිසුලන් කියන හතරෙන් එක එක විදිහට හටගත් ඒවා. තවත් එහාට ගියම ආපෝ තේජෝ වායෝ කොටගෙන පටන් ගත්ත ආරම්භයේ පටන් ගෙන හටගත් රූප කලාපයන්ගේ සම්පින්දණයන්ගේ ගොඩනගාපුවා තමයි අපි මේ මනවලන රූප කිව්වේ මනවලන ශබ්ද මනවලන ගන්ධ ආදී වශයෙන් කිව්වේ. ඉතින් ලෝක සත්‍යය හඹා යන්නේ ඔන්න ඔය පස්සේ. අර හටගත් මායාවන් පස්සේ තමයි ලෝක සත්‍යය හඹා යන්නේ මට ඒවා නැවත නැවතත් ඕනේ. ඒවා නැවත නැවත භුක්ති විඳින්න ඕනේ. ඒවා ගොඩ ගහ ගන්න ඕනේ, එකතු කර ගන්න ඕනේ. ඒවා සකස් කරන්න ඕනේ. මෙන්න මේ අදහසින් තමයි ලෝක සත්‍යය මේ පැවැත්ම තුළ හඹා යන මානසිකත්වය ගොඩ නගන්නේ. අන්නේ ගොඩ නැගෙන මානසිකත්වයේ උඩ තමයි අවිද්‍යාව, පත්‍යා, සංඛාරා කියන දෙනි පටන් ගත්ත එක තමයි මේ වෙන පිළිවෙල.
ඒ ගොඩනගාගත් එක නිසා දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනුවත් වෙන ස්වභාවය තමයි සංකාරපත්‍ය විඥානං කියලා මුලාසහගත දැනීමකට පත් වුනේ. එහෙම විඥානයක් තියෙනවද කියලා බලපුවාම ඒක හැදුනේ අර සංකාර නිසායි. සංකාර ගොඩනගගෙන නිසායි. සංකාරවල ප්‍රතිඵලයක් වශයෙන්. ඒ විඥානයේ ආහාර සංකාර. ඒ සංකාර ගොඩනගීම දුන්නේ නැත්නම් අර විඥානයේ පවතින විදිහක් නෑ. මොකද විඥානය කියලා ඒකීය වස්තුවක් නොතිබෙච්ච නිසා. සංකාරයන්ගේ ප්‍රතිඵලයක් නිසා තමයි විඥානීය කෙනෙක් විද්‍යාමාන වෙන්නේ. සංකාර ගොඩ නැගුවේ නැහැ නා විඥාන කියලා එකක් ගොඩ නැගෙන්නේ. කියන දෘෂ්ටිය නැති කරනවා මිස. සත්පුරුෂ දෘෂ්ටියක් ඇති කරන්නේ නැහැ. දැන් සමහර අය මේක තේරුම් ගන්න බැරුව පරිත්‍යාගෝපාදී සත්පුරුෂ දෘෂ්ටිය ඇති කරන්න බෑ. ඒක සී කරන්න කියොත් සත්පුරුෂ දෘෂ්ටියමයි ඔහු ඉන්නේ කියලා. මේ වටිනා ධම්මගේ නැති කරලා දාලා මුලාවකටපත් කරනවා. ඉතින් මේකේ යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ සත්පුරුෂයන් දෘෂ්ටිය හැදිලා තියෙන සම්පින්නනේ එකතු වෙලා තිබිලා මේ ගොඩ ගැහිලා තියෙන මායාව ගොඩ නගගන. කොටක් ටික තමයි මේ 12කට වෙන් කරලා පින්නුව එකිනෙකට හේතුඵල සම්බන්ධතාවයක් ඇති. ඒ හේතුවක ඵලයක් වශයෙන් හට ගන්නවා හේතුව නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා කියන මේ ධර්මතාවය මිස. එතන තවත් ඒකෙන් එහාට ගන්න සත්වයේ බුද්ධලේකේ එකක් තුලවත් නැහැ කියලා දැනගත්තා. අපි මේ හිතා ඉන්න සත්පුරුෂල කියන එක මායාව දෘෂ්ටිය කියලා වටහා ගත දාලා අන්න අපිට තිබිච්ච ආත්ම සංඥාව ඉවරයි. එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම කෙනෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ඉවරයි. මෙන්න මේක පිළිගත්තාට ආත්ම දෘෂ්ටිය, සත්පුද්ගල දෘෂ්ටිය ඉවරයි. එන සත්පුද්ගල දෘෂ්ටිය ඉවර කරන්න බෑ පරිච්ඡමෝපාදයෙන් ඕක බෙන් කරලා බලනකම්. ඔහොම හිතන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? තේරුම් ගන්න නැතුව අමතක කරලා දැන්. දැන් මොකද අපරාධයක් නේද කරගන්න? තේරුම් ගත යුතු දහම තේරුම් ගන්නේ නැතුව අමතක කරලා දැම ප්‍රශ්නේ විසඳෙනවා. සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් නගලා ඕක අමතක කරන්න. හිතේම අමතක කරලා දාන්න. දැන් හිතේම අමතක කරලා දාන්න කියලා අමතක කරලා දැම්මොත් සත්‍යයේ පුද්ගලයෙක් ඇත්ත වශයෙන්ම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ විසඳුණා. අමතක කරන්න නෙමෙයි යථාර්ථය දැනගත්තා නම් විසඳිල නැහැ. ඊට පස්සේ මතක් වුණා හම්බුද? දැන් අමතක කරලා දාන්න කියන සත්පුද්ගල දෘෂ්ටිය. කොහොමද අමතක කරන්නේ? ඇහැරලා බලපුවම අපිලා නේ අහිතේ. කොතනද අමතක කරලා කොතනද යා පැවැත්ම කොතනද ඉන්නේ? කොයිලාද අමතක කරන වෙලාව? අමතක කරලා දාහින ඇහැරලා බලනකොට ආයෙත් මතක් වෙනවා නේ මොකද්ද ඒකේ තීරණ? ප්‍රශ්නේ විසඳලා ආයෙත් මතකිනු පේනවරු ඔය පේනවනේ ආයෙත් හරි පුදුලි. අමතක කරන්න. අහක බලාගත්තා. විහිඳුනද රහන්? ආයෙ වන් ආයෙ පේනවා. ඉතින් විහිඳිලා නැන්නේ වලනකොට රහන්. අහක බලන එකයි අමතක කරන එකයි පැත්තකින් තියලා අමතක කරලා හරියන්නේ නැහැ. යථාර්ථය දැනගන්න මෙන්න මේ ක්‍රමෙන් කියලා පෙන්වන්නට පස්සේ ඊට පස්සේ කොච්චර පෙන්වන්නම්. දැන් ප්‍රශ්නේ විසඳිලා. ඔන්න ප්‍රශ්නේ විසඳ ගන්න හැටි. ඉතින් ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන පරිච්ඡමෝපාදී අහකට දාලා. ඕකේ සත්පුද්ගල දෘෂ්ටි අරගන්න බෑ කිව්වොත් එයා මොන ධර්මයෙන්ද අරින්නේ? මම කුමක් දැකලාද අරගන්නේ? අන්න මෙන්න මේ ටික දැනගත්තාම ඊට පස්සේ එයා දැක ගන්නවා. එනනම් මේ සත්වයා පුද්ගලයා කියන්නේ මෙන්න මේ කාරණා හේතුඵල ධර්මයන් හේතුවක් නිසා හට ගන්න ඵල ධර්මයන්ගේ. මේ බඳු සම්පින්දණයක එකතුවටයි මේ ලෝක සත්වයා සත්වේ පුද්ගලයේ කියන්නේ එක පළවෙනි ආකාරයෙන් දැනගත්තා ඉස්සෙල්ලම. අන්න පත්‍යත්තා වේදිතබ්බෝකල පැවැත්ම නැමැති සත්වයා පුද්ගලයා ලෝකේ හටගන්නේ කොහොමද කියලා. දැන් උතර පටන්ගෙන නවතින්නේ නැහැ විග්‍රහ වෙනවා. ඉතින් ඔය කාරණාද වලින් හටගන්නේ කා විවිධාකාර වෙන්නේ මොකද? කාරණාද වලින් හටගන්නේ જાතියක් බලපුවාම සමාන කාරණාද වලකින් නම් සමාන જાතියක් හැබැයි දකින්න. එන දකින්නේ විවිධාකාර જાති. එක జాතියක් බලු జాතිය හැටියට දකින්නවා, එක జాතියක් මිනිස් జాතිය හැටියට දකින්නවා, එක జాතියක් බලල් జాතිය හැටියට දකින්නවා, එක జాතියක් හරක් జాතිය හැටියට දකින්නවා, එක జాතියක් ඌරු జాතිය හැටියට දකින්නවා. විවිධාකාර සත්තුන්ගේ ශරීර විවිධාකාරයි. ඒතකොට දකින්නේ ඌරු జాතිය, බූරු జాතිය, හරක් జాතිය, බලු జాතිය, බලල් జాතිය, මිනිස් జాතිය, මේ විවිධාකාර జాති. එහෙනම් මේ జాති වලට මම කියලා මගේ කියලා පුද්ගලත්වයෙන් රැවටෙන්නේ නැතුව සත්ව පුද්ගලයෙන් රැවටෙන්නේ නැතුව ඉන්නේ. මේ ඔක්කොම ಜಾති වල මූලධර්මයක් දැක කාරණා 12ක එකතුවකින් ಜಾතියක් හටගන්න හැටි. මේ ಜಾතියක් විද්‍යාමානලා තියෙන ಜಾතියක් හැටියට වෙන්නේ, ජරා මරණ වෙන්නේ මෙන්න මේ කාරණා 12ක සම්පින්දන ක්‍රියාවලියේ හැටි. ක්‍රියාවලිය පේන හැටි. ඔය මූලධර්මයේ විසඳගත්තා.
ඉතින් එතන මේ විවිධාකාර જાති හදගන්නේ කොහොමද? එහෙනම් පරිත්‍යාගෝපාද ක්‍රියාවලියට අනුකූලව තවත් ලක්ෂණයක් තියෙනවා. අන්න ඒක දැනගන්න. එහෙනම් මොනවද ඒක දැනගන්න? යම් ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවය කියන්නේ සත්වේද පුද්ගලයේද? ධර්මතාවයේ සත්වේ පුද්ගලයේකුත් නෙමෙයි. මොනවද ධර්මතාවද? මිනිසු කරන කියන හිතන දේවල් තුළින් මේ ලෝකේ සමහර ධර්මතාවය යහපත්. සුචරිතයි හොඳයි. සමහර ධර්මතාවය දුචරිතයි නරකයි. අවෙලයි අයහපතයි. දස අකුසල් සහගත ධර්මතාවය අවෙලයි අයහපතයි. දස කුසල් සහගත ධර්මතාවය පැවැත්ම තුළ සුගතියට ගැලපෙන්නා වූ සුගති ධර්මතාවය. එහෙනම් ඉස්සෙල්ලාම බෙදා ගන්නවා දුගති ධර්මතා සහ සුගති ධර්මතා. දැන් ධර්මතා කියන්නේ සත්වය නෙමෙයි. බලු වැඩ කියලා යමක් තියෙනවා. ඔය මහා බලු වැඩ. අපි කතා කරලා කියන මොනවා හරි නරක වැඩක් කරපුවහම ඒ වැඩේ ඉඳ කරා මහා බලු වැඩක් නෙවෙයි. අපි නිගමනය කරා. මොනේ කත් මේ බලල්ලුවක් ඇඟ ඇතිල්ල ඇති කොච්චර හරි. තවත් ධර්මතාවයක් අපි කළා. කොච්චර හරි ඇතිල්ල ඇති කියන ජරිණුරු ගා ඉන්නකොට තවත් ධර්මතාවයක්. ඒකද නේ මහ ගොන් වැඩක් මේ කරලා තියෙන්නේ මහ බූරු වැඩක් මේ කරලා තියෙන්නේ දැන් මෙහෙම අපි කතා කරනකොට කියන්නේ එක එක වැඩ જાති වලට දැන් ක්‍රියාවලියක් තුලින් අපි යමක් දැක්කනේ ඒ ක්‍රියාවලියක් තිබුණාම ක්‍රියාවලියේදී හිට දෙන්නේ මොකද අතපය ක්‍රියාත්මක වුණා කට ක්‍රියාත්මක වුණා ඇඟ ක්‍රියාත්මක වුණා ක්‍රියාවලිය එහෙමයි නැටුවා දැඟලුවා සද්ද අපිට වුණා ඒවනේ ක්‍රියාවලිය කියන්නේ ඔය ක්‍රියාවලිය යම් යම් ආකාරයන්ට ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මකන ආකාරය අනු අපි දැනගන්නවා ඒක හොඳයි මේක නරකයි මේ ක්‍රියාවලිය හොඳයි මේ ක්‍රියාවලිය නරකයි මේ ක්‍රියාවලිය පව් මේ ක්‍රියාවලිය පිං මෙහෙම මේ ක්‍රියාවලියන්ගේ සුචාරිත දුචාරිත දෙකක් අපි දකිනවා ඒ තුලින් අන්නේ ඒ තුලින් ඒවා හොඳ වැඩ නරක වැඩ කියලා අපි වෙන් කරනවා ඉතින් හොඳ වැඩ කියන්නේ සත්වේද පුද්දලේද නරක වැඩ කියන්නේ සත්වේද පුද්දලේද ඇහුවොත් ඒ දෙකම සත්වේ පුද්දලේ කියන්නේ බෑක වැඩ කොටසක්යි අන්න හැදිච්ච හැටි බලගහන හොඳ වැඩ හොඳ හිතකින් හටගත්තා නරක වැඩ නරක හිතකින් හටගත්තා නැන් ඊට පස්සේ අපිට ආයෙත් හරි අබහිනිනවා කරසක් එකින් එකට යන්න වෙනවා. හොඳ වැඩ නිසා හේතු ඵලයේ හොඳ හිත. නරක වැඩ නිසා හටගත් ඵලයේ නරක හිත. ඒක හේතු ඵලයක් නිසා ඒක සත්‍යයක් නෙමෙයි. පුද්ගලිකුත් නෙමෙයි. මම සත්‍යවුද්දි කියන දෘෂ්ටියේ බහින් නැතුව හේතු ඵල වශයෙන් දකින්න පටන් ගන්නවා ওই විදිහේ. මෙන්න මෙතෙන් දැනගන්නා විවිධාකාර හේතුන්ගේ විවිධාකාර ඵල හටාවක් තියෙනවා. නමුත් හේතු ඵල ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙනවා. අනේ හේතුඵල ධර්මතාවයේ තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ ඔන්න ඔතෙන් නිකන් කිව්වේ එක්තරා මූල හේතුඵල පරම්පරා ධර්මතාවයේ දැන් ওই ධර්මතාවයට ගොනු වෙලා ওই ධර්මතාවයේ තුල ඒ හේතුඵල පරම්පරා තියෙන හොඳේ වසන නරකේ අනේ එක හේතු පරම්පරාව තමයි හරක් හේතු බල පරම්පරාව. අනේ එකෙන් බලා ගන්න මොනවද? ජරාවට පත් වෙච්ච මරණයට පත් වෙච්ච හරකෙක් දැක්කහම කියනවා හරක් ජරා මරණයක් දැක්කා. අනේ හරකෙක් නැගිලා. අනේ හරකෙක් ජරාවට පත් වෙලා ඉන්නවා වැහිලා. අපි දැක්කා ওই දේ. හරක් ජරාවක් හරක් මරණයක් ලෝකෙ සිද්ධ වුණේ කුමක් පහළ වෙච්ච නිසාද? හරක් જાතිය පහළ වෙච්ච නිසා. හරක් කියලා જાතියක් රෝගේ පහල වෙලා නැත්නම් හරක් ජරාවට පත් වෙච්ච හරකෙක් හෝ මැරිලා ඉන්න හරකෙක් දකින්න පුළුවන්. හරකෙක්ගේ මරණය දැක්ක හැකි. හරක් જાතිය පහළුණේ නැත්නම් මොන විදිහෙන්වත් හරක් ජරාවක් හරක් මරණයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් හරක් જાතිය පහළන මූල સિદ્ધාන්තය මොකද මූල ධර්මතාවය? භවපත්‍යා જાති ධර්මතාවය. හරක් භව නිසා හරක් જાතිය හටගත්තා මිසක් වෙන භවකින් හරගන්නේ නැහැ හරක් જાතිය. හරක් જાතියක් රෝගේ හටගත්තා නම් හරක් භව නිසා හටගත්තා මිසක් වෙන එකකින් හටගන්නේ නැහැ. නහරක් භවයේ සිද්ධාන්තය මොකද්ද? හේතුඵල ධර්මතාවය මොකද්ද? උපාදාන පත්‍ය භව හේතුඵල සිද්ධාන්තය. එහෙනම් මෙතන මොනේ මොකද්ද? හරක් උපාදානයක් නිසා හරක් භවක් හටගිනු. මෙන්න හේතුඵල ධර්මයේ විග්‍රහ කරලා යනවා. මහා සාගරය වගේ විග්‍රහ කරන්න පුළුවන් කිව්වේ ඒකයි පරිච්ඡේදපාදී. ඔය පරිච්ඡේදපාදී මූල ධර්ම විතර අපි මේ කිය කී ඉන්නේ. විග්‍රහ කරන්න බෑ ලෝකේ හැදිච්ච හැටි දැනගන්න. අන්න හරකා නැමැති රෝගය හටගත පරිච්ඡේදෝපාද සිද්ධාන්තයයි මේ යන්නේ. එන හරක් උපාදානිය හටගත්තේ මොකක් නිසාද?
තණ්හාපත්‍ය උපාදාන සිද්ධාන්තයේ දාලා බලනකොට හරක් තණ්හාව නිසා හරක් උපාදානේ හටගන්නවා. හරක් තණ්හාව කොහොමද හටගන්නේ? සිද්ධාන්තේ මොකද්ද? වේදනාපත්‍ය සංහා සිද්ධාන්තේ. හරක් වේදනා නිසා හරක් තණ්හා හටගන්නවා. අන්න එන්නේ හරි ඔයාලින්. වේදනාව කොහොමද හටගන්නේ? පස්සපත්‍ය වේදනා සිද්ධාන්තේ. මූල සිද්ධාන්තේ. හරක් ස්පර්ශය නිසා හරක් වින්දනය හටගත්තා. අන්න පස්සපත්‍ය වේදනා කියන එක හරක් හැදිච්ච හැටි දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරක් ස්පර්ශය මොනවද හටගත්තේ? සිද්ධාන්තය මොකද්ද? සලායතන පත්‍ය පස්සෝ සිද්ධාන්තය. හරක් සලායතන නිසා හරක් ස්පර්ශ හටගත්තා මිසක් වෙන සලායතන જાතියකින් හරක් ස්පර්ශ හටගන්නේ නැහැ. අන්න හරක් සලායතන පහළ වෙච්ච නිසා හරක් ස්පර්ශ හටගත්තා. හරක් සලායතන පහළනේ කොහොමද? හරක් නාම රූප නිසා හරක් සලායතන වල නාම රූපත්‍ය සලායතන සිද්ධාන්තය. හරක් නාම රූප කොහොමද හටගත්තේ? හරක් විඥානයක් නිසා හරක් නාම රූප හටගත්තා. විඥානපත්‍ය නාම රූපං සිද්ධාන්තේ. අන්න හරක් හැදි කැරි පරිත්‍යම වාදී දාලා බලන්නේ හැටි. මේ සංකාරයට අනුව ගොඩ නැගෙන යන්නේ හැටි දැන් විඥාන කොහොමද හටගත්තේ? සංකාරපත්‍ය විඥාන සිද්ධාන්තේ. මොන සංකාරද? හරක් සංකාර නිසා හරක් විඥාන හටගත්තා. මෙන්න හේතු. හේතුව බලන්න. හරක් සංකාර මොනවාද? හරකවාගේ හිතනවා නම් හරකවාගේ කියනවා නම් හරකවාගේ නම් කරන්නේ. හරක් වැඩ නම් හරක් ධර්මයට අනුව නම් හිතුවේ හරක් ධර්මයට අනුව නම් කිව්වේ හරක් ධර්මයට අනුව නම් කළේ. මෙන්න මේක තමයි හරක් සංකාර. ඇයි එහෙම කළේ? ඒක ප්‍රියයි මනාපයි ආස්වාදයන්කයි හරි හොඳයි කියලා බැහැස නිගමනයේ අවිද්‍යාවයි. අවිද්‍යාවේ නිගමනයක් කළා හරක් වැඩ කියනවා මට හොඳයි. උඹලට හරක් වැඩනට මට හොඳ ඔලිය වැඩ. අන්න බැහැපු නිගමනය. තමා මීහරක වාගේ පේන නැද ලැජ්ජ නැති එක. ඕව එතනක ගිහිල්ලා නම් කුණක් කුණක් ගානේ දඟල දඟල මඩේ කාම මඩේ ලැගලකා ඉන්න එක. ආයෙම කියනවා බලලා හිටා. මම හරකෙක් නේ. මිනිසියෙක් නම් මෙහෙ වැඩ කරනවා. අම්මා අතන ඉන්නවා. තාත්තා මෙතන ඉන්නවා. සහෝදරයෝ අරතන. අර පේන නැද ගිහිල්ලා ඉන්න අර බණචරු විදිහට හැදෙන්නේ. මම හරකෙක් මේක. අන්න අපි කියනවා දැන් හරක් ගැන. හරකුගේ හැටි. මෙන්න හරක් වැඩ පිළිවේ. කො හරේ එතන. හරේ කාදා. හරේ කාපු නිසා හරකා හරකාවු. අන්න හරක් හැදිච්චේ. හර සංකාර හැදෙන්නේ මුල. හරේ කාදමනවා හොඳයි කියලා හිතාගෙන හරේ කාදෙමුත් වෙන්නේ විනාශය. සමාජයෙන් විනාශයි. සමාජයේ දුචරිතයටපත් කළා සමාජයේ විනාශයටපත් වෙනවා සමාජයේ ඇති සුචරිත සාර ධර්ම විනාශ කළොත් සිද්ධ වෙන්නේ ඕකයි. න සුචරිත සාර ධර්ම වලට පහර ගහලා දුචරිත අහත් ධර්ම කරපින්නාගෙන හිතෙන් කයින් වචනෙන් කටයුතු කරන්න ගියහම හරේ කාදමන වැඩපිළක් අන්න එතන ප්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳයි කියලා නිගමනය කලි ඇත්ත පේ නැති අවිද්‍යාව. ඒ නිසා අවකෙන් වින වැඩ අවැඩ ඌ දැකේ නැහැ. වැඩ අවැඩ දැකේ නැති නිසා ඒ නිගමනයේ බැහැගත්. එතන හොතන දැන් ක්‍රියාත්මක වෙන්නේ මොනවද? හිත හිත කිව්වට හරියන්නේ නැහැ. හිත කියන්නේ සමාන දෙයක්. නෑ අදහස් කියන්නේ සමානේවත්. ඒත් නෑ. එක එක මොහොතේ එක එක ආකාරයෙන් විවිධාකාර වෙනවා. එහෙනම් දැන් ඔතන මොන මොනවාද ක්‍රියාත්මක කියලා තිබුණේ? හරක් ධර්මයට අයිති වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් එතන ක්‍රියාත්මක වුණා මිස තව එකක් ක්‍රියාත්මක වුණා. එහෙනම් කය මනුස්ස. සම්මතේ මනුස්ස. ක්‍රියාව මොකද හරක්? දැන් හරක් ක්‍රියාවලියක් හරක් හා සමාන හරක් ඇතිකරන හිතින කතාවලියක්. හරකේ ඇතිකරන හරේ කාදමන හිතවිලි මෙතන ක්‍රියාත්මක වුණා. දැන් පුද්ගලයේ කියලා ඉස්තිරේ කෙනෙක් හත්තේ පුද්ගලයේ යම් තැනක ඉස්තිරෝ හිටියා. කොහෙන්ද මේ පුද්ගලයා? එයාගේ හැටි කොහොමද? දැන් හරක් ධර්මයේ අසුර කරන තැන කොහේ තව පුද්ගලයෙක් හිටියත්. හිතත් හරක් විදිහට, ගතත් හරක් විදිහට, ඔක්කොම හරක් විදිහට ක්‍රියාත්මක වෙන පටන් ගත්ත තැන කොහොම මිනිස්සු විදිහට ඉතිවිච්ච එක. දැන් තියනවද ඒක? දැන් අපි ලෝක සම්මතයේ මෙයා මිනිස්සෙක් කියලා දැන් කොහේ මිනිස්සෙක්? දෘෂ්ටිය හිතා ඉන්නා මිනිසයා කියන එක. මිනිසයාට හිමි යම් ධර්මයක් තිබුණා නම් කොවර හරක් වැඩ කරන එකාලඟ දැන් ඒක. මිනිසෙයි තත් තිබුණා හරක් වැඩ කරනවා. උපතින් මිනිසෙක් වෙච්ච කෙනාට මිනිසෙයි තත් තිබුණා කියන තීරණේ හිටියොත්. තිරිසන් වැඩ කරන වෙලාවේදී බුද්ධිලයාට තියෙනවද මේ මිනිස හිත? දැන් මතුවලා තියෙන තිරිසන් හිතක්. මිනිස් ක්‍රමයට ඇරි ගත තිබුණා නම් රූපේන පිට තියෙනවා තමයි. මිනිස්සේ ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන ගතත් වෙනවා ඒකෙන් තිරසං වෙල කරයි.
එහෙනම් මේ රෝගේ පේන්න තියෙන ගතයි හිතයි දෙක තියෙන එක ඇත්ත පේන්න තියෙන. යමකට යමකට ගෝචර කරව හැටියෙද ඒ අනුව ඒ ගත දේ අනුව ගතයි හිතයි හැද ගැහුණා. එතන ඒක නිසා තව එකක් විද්‍යාමාන. අපි හිතාගත්තොත් මේ මිනිහා මේක කරනවා මිනිහා අරග කරනවා කියලා ගත්තොත් එහෙම. අපිට ගති ලක්ෂණේ යථාර්ථයේම ඉඳ වෙයි. එහෙනම් තිරිසන් ගති ලක්ෂණයක් යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් මනස. ඒ මොහොතේ මනස තිරිසන්. ඒ මොහොතේ කතාව තිරිසන් ක්‍රියාව තිරිසන් හිතවිල්ල තිරිසන්. කොහොම මිනිසෙක්. හැබැයි යම් මොහොතකදී ඒවා වැඩයි කියලා දැකලා ඉතින් ආයෙත් එනක ඉදිරි අවස්ථාව. ඒ මොහොත ආයෙ හදන්න බැහැ. කාලයත් එක්ක ඉක්ම ගිහිල්ලා. යලි ගොඩ නැගුණොත් එහෙම ආයතරයක් යම් හේතුවකින් ඒවා වැරදි කියන අදහසක්. හිත හිත මේවා හොඳ නරක කියන්නේ මේවයි කියලා දැනගන්න අවස්ථරපත් වුණා නම් අන්නේ අවස්ථාවේ දියාගේ මානසිකත්වයේ ආයිත් මනුස්ස. දැන් මනුස්ස මානසිකත්වයක් නිසා හිතන හිතවිලිත් මනුස්ස ක්‍රියාවත් මනුස්ස කතාවත් මනුස්ස. දැන් කාය ක්‍රියාත්මක වෙනවා මනුස්ස ඇතේ. ආන් ආයි මනුස්ස ඇතේ. කොහොමද ඉස්සලා විදිහ විදිහංගම දැන් විද්‍යාමාන ඉසෙලා තිබුණ හේතුවෙන් ඉසෙල්ලක විද්‍යාමාන වුණා. ඒක අත්හැරලා පස්සේ තිබිච්ච හේතුවෙන් පස්සේක විද්‍යාමාන. දැන් මොහතා මොහතා පාසා හේතුඵල ක්‍රියාදාමයක් නිසා හටගන්න ක්‍රියාඵල පටිපාටියක් ඇරෙන්න. මේ ලෝක සත්‍යය හිතයිනි જાතියේ තවත් ඕවා කරන සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් එහෙම. අන්න මුලාව අරගන්න බැරුව යනවා එතනින්. ඒකෙන් අපි දැනගන්නේ හැම මොහතා පාසා මෙන්න මේ පටිච්චසමුප්පාද ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනකොට. ඒ තුල යම් ආකාරයක් ඇද්ද ඒ தත්ත්වයේදීක් විද්‍යාමාන වෙනවා. හැබැයි ඒක ඒ හේතුවේ ඵලයක් නිසා සදාතනික වස්තුවක් නෙමෙයි. යම් හේතුවකින් යම් ඵලයක් ක්‍රියාත්මක කළා නම් ඒ ඵලය ක්‍රියාත්මක කරන්න ඒ හේතුව ඒකට ක්‍රියාත්මකින්ද ගෙවෙනවා ශක්තිය. යලි යලි හේතුවක් ගොඩ නැගුවොත් ගොඩ නැගෙන නිසා යලි යලි අනුකූල හේතුවක් ගොඩ නැගිලා අනුකූල ඵලය ලැබෙනවා. ඒ ක්‍රියාදාමයේ තියෙන තාක්කල් ලැබඳු ඵලයක් විද්‍යාමාන වෙනවා. මෙන්න මේකට කියනවා හේතුඵල ධර්මී ලෝකේ දැනගන්න කියලා. සත්පුද්ගල දෘෂ්ටි යහ කරලා. මෙන්න මෙහෙමනහා අපි දැනගන්නවා. මේ ආකාරයෙන් කටයුතු කරන්න ගියොත් මෙන්න මේවා තිරිසන් වලටයි තියෙන්නේ. මෙන්න තිරිසන් ධර්මතාවය. තිරිසන් ධර්මතාවය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ ධර්මතාවය ඇතුළට ගියොත් මොකද වෙන්නේ? තිරිසනේ කිවිද්‍යාමානයි. හැබැයි තිරිසනා කිව්වේ ඒ තිරිසන් ධර්මයේ ඇතුළු කරපු පරිත්‍යාගෝපාද ක්‍රියාපටිපාටි. ක්‍රියා සම්පින්දනේ. ඒක හේතුඵල ධර්මයක් මිසක් ඇතයි කියලා පෙන්නන්න වෙන් කරලා පෙන්නන්න පුළුවන් එකක්වත් ඒ අතර තිබුණ නැන්නා. එතන මොකද තිබුණේ? හේතු නිසා හටගත්ත ඵල ධර්ම මිසක් වෙන එකක් නෙමෙයි. අවිද්‍යාව තවදුරටත් ගොඩ නැගුවොත් තමයි අවිද්‍යාව ඉදිරියට තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව ඉදිරියෙන් ඉදිරියට ගොඩ නගමි. නරකට හේතුවක් නම් හේතු වශයෙන් නරක හේතුව නගමි. මේ නරක ධර්මතාවය ඇතුළු කර කර යලි යලි ක්‍රියාත්මක වෙනකොට එහි ක්‍රියාත්මක වෙන තාකල් ඒකට අනුකූල වන්නා වූ જાතිය නිපද වෙනවා. මෙන්න සම්මත જાති දැනගන්න ඕනේ මෙන්න මේකයි. සම්මත જાතියක් ගොඩ නැගෙන ආකාරයක් තියෙනවා. ඒ මොහොතේ අපි ගොඩ නගන්නේ යමද්ද අපි ඒ මොහොතේ ඒ જાතියේ ඉන්නේ. උපදීන් උපන් මිනිස් જાතිය කියලා එකක් අරගත්තා නම් ඒක හැදිලා තියෙන්නේ ඔය කියන චක්‍රානුසාරයෙන් මිසක්. ඔයිටලා අමුතු එකකින් නෙමෙයි. හටගත්ත මොහොතේ පටන් ගෙන විනිවිදි වෙනස් වෙන ඊළඟට වෙන්නා වූ කර්ම ශක්තියේ හේතුව ක්‍රියාත්මක වීම නිසා ඒ මොහොතේ හටගන්නා වූ කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරට අයිතිවන්නා වූ ක්‍රියාදාමයන්ගේ සම්පීඩනයන්ගේ රූපාකාරයන් නිපදවෙමි. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මිස ඔයින් එහාට තව සත්වේ පනවන තැනක් නැහැ කියලා දැනගත්ත දාට සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවරයි. සත්වයා පනවන්නේ ඔන්න ඔය හේතුඵල ක්‍රියාවලිය කරයි කියලා දැනගත්ත දවසට හේතුඵල ක්‍රියාවලිය සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි. සත්පුද්ගල මායාව මතු කරලා පෙන්නනවා මේ හේතුඵල ක්‍රියාවලියෙන් කියලා දැක්කලා. අපි මෙච්චර කල් හිතාගෙන ඉන්න ආත්ම දෘෂ්ටිය ඉවරයි. මෙන්න මේක දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙන්න පත්‍යය දැනගත්තාද? හරි ආකාර විද්‍යාත්මකව දැනගත්තා. හරියටම දැනීම සහිතව. සත්‍යයේ හිත පිහිරුවා මොකද වෙන්නේ? ධර්මයේ තුලින් දැනගත්තා. මෙන්න ලෝකයේ ධර්මයන් හටගන්නේ නැහැ. මෙන්න විද්‍යාව මෙන්න ප්‍රත්‍යේ මෙන්න හේතු හටගන්න මෙන්න මේ ආකාරයෙන් හේතු හටගන්න හැටි ඵල හටගන්න හැටි දැනගත්තහම හේතුව නිසා හටගන්න ඵලයේ හේතුවේ ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව ඒ ඵලයේ සඳහා ගිවි යනවා. සදාතනික ඵලයක් ලෝකේ හටගන්න කවදාවත් නැහැ.
ඒකාකාර ඵලයක් හටගන්න විදිහක් නැහැ. මොකද ඵලය කියන්නේ හේතුවේ නිර්මාණය. හේතුව නිර්මාණය කරනකට ගෙවි යනවා නම් ගොඩනගපු හේතුව කදාතනික කාලයක් පවතින ස්ථිර එකක් නෙවෙයි. එහෙනම් ඒබඳු හේතුවෙන් ගොඩනගපු ඵලයේ ඒකට ගෙවිලා යනවා නම් ඔතන එකක්වත් නැහැ පවතින ධර්මය. විපරිණාමිකව එකින් එක දෙකින් පරිණාම වෙනවා පේනවා මිස ඒකාකාරව මොහතක්වත් පේන එකක් නැහැ කියලා දැනගත්ත දාට. අන්න අපි එතනින් හේතුඵල ධර්මයන්ගේ යථාර්ථය දැනගන්නවා. මෙන්න මේ දැනගැනීමේ බැලුවොත් මේ දැනගැනීම සම්පූර්ණ සුද්ධ කරන්න. මේක අනන්තයි අප්‍රමාණයි. ලෝකයේ හටගත්ත සියලුම දේවල් පිළිබඳව අනන්ත අප්‍රමාණ සක්වල තියෙන සියලුම දේවල් පිළිබඳව මේ මේදී හටගත්තේ මෙන්න මේ හේතුයේ ඵලයේ මෙන්න මෙහෙම ක්‍රියාත්මක කියලා ආදි වශයෙන් බලන්න ගියොත් මුළු ජීවිත කාලය ඉවර වෙනා මේ ලෝකේ හේතුඵල හටාව බල බලා ඉඳි ගියොත් එහෙම ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් හේතුඵල ධර්මයෙන් පෙන්නපු දේ විග්‍රහ කරලා ඔක්කොම කළා මෙන්න මේකයි හේතුඵල ධර්මයේ කිව්වේ මෙන්න මේ ටික සම්පූර්ණ කරපේ කියලා කියන්න යම් කෙනෙක් කටහැල්ල පටන් ගත්තොත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ නම කියන්න පටන් ගත්තත් උන්වහන්සේගේ ජීවිත කාලය ගෙවිලා යනවා කියලා ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අහන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න අනන්ත අප්‍රමාණ විග්‍රහයක් අඩංගු වෙච්ච කැටිකරුව එකක් තමයි පච්චත්තං වේදිසබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට විග්‍රහ වුනේ. අපි ඉතින් අනන්ත ගුණයකින් අපිට ඕන හරිය ගන්නවා මිස අනන්ත ගුණ විග්‍රහ කරලා නම් මෙන්න මෙතකින් මේ ගුණය වෙනවා කියලා එහෙම කියන්න අපි සමත් නැහැ. කවුරුත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔක අනන්ත ගුණයක් කියන නිගමනට බැහැලා ඔය අනන්ත ගුණයට ගැබ් වෙලා තියෙන හරියෙන් අපිට අවශ්‍ය කරන හේතුඵල න්‍යාය රටාව ගන්න ඕනේ නිවන් අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්න අපිට අවශ්‍ය ටික ගත්තට පස්සේ එයින් එහාට හොයන්න යන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. අනන්ත අප්‍රමාණ ගුණය කොච්චර හෙව්වා එයින් එහාට කිසිම කෙලවර කරන්න බෑ, කිවර කරන්න බෑ. නෑ අපි ගුණේ තියෙන අනන්ත ගුණය කිය කියා හිත හිතා ඉන්න නෙමෙයි. ඔතනින් ධර්මයේ තෝරා ගන්න. විමුක්තිය සඳහා දැනගත යුතු යම් ධර්මයක් ඇද්ද? අන්නේ ධර්ම අවබෝධය ලැබෙනවා. ඔන්න ඔය ටික විග්‍රහ කරලා ගන්නකොට ඔය මට්ටමවල. ගොඩාක් විග්‍රහ කරලා ඊපස් යන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි දැනගන්න සත්ත්ව පුද්ගල දෘෂ්ටියක් නැති වෙලා. ඒ සංඥාවේ මිදෙන්න අවශ්‍ය කරන ධර්මතාවක් තමයි ඔන්න ඔය විදිහට හේතුඵල දකින්න එක පරිච්ඡ සම්පන්න. මෙන්න මේ ටික දැනගන්න ඒ ක්‍රමයට සීකරන්න පටන් ගන්නකොට ඒ හැකියාව ලැබුණාම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයෙන් නිවන් දැකීමට සුදුසු මට්ටමට ගෝචර කරගෙන ඇතුළු වුණා. අන ශ්‍රාවකයෙකුට ඒ ගුණ මට්ටම හොඳටම ඇති නිවන් අවබෝධ කරගන්න යමක් දැනගත යුතුද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය තුලින් ඒ ටික දැනගත්තා නම් හොඳටම ඇති නිවන් අවබෝධ කරගන්න. යථාර්ථ අවබෝධයේ යන්තරමක් ඔකෙන් ගත යුතුද? ඒ ටික ගත්තාම හොඳටම ඇති. මුළු ගුණේ විග්‍රහ කර කර ඉන්න මේ ගුණ තියෙන්නේ. ඔය තුලින් අපිට අවශ්‍ය කරන කොටස ගන්න. ඔය ටිකයි මේ ගත්තේ. ඔය ටික තමයි සිද්ධ වුනේ. ජාතිය පහළ වෙන්න මේ අපි හේතුඵල වශයෙන් අපි අවිද්‍යාව නිසා ගන්න වැඩ පිළිවිලින් ජාති පහළ වෙන්නේ කොහොමද? මේ ඔය ටික දැනගත්තාම අපි දකිනවා. පැවැත්මක් හොඳයි කියලා ගන්න තාකල් අවිද්‍යාවෙම ගත නිගමනයක් වෙනවා මිස. පැවැත්මක් හොඳයි කියලා කවදාවත් විද්‍යාවෙන් නිගමන කරන්න බෑ. මොකද හේතුව? පැවැත්ම ওই ධර්මතාවයට අනුකූලව එන එකක් නා. හටගෙන විදි විදි යන හේතුඵල ධර්මතාවයක් නා. ඔය අතර මම කියන්න මගේ ආත්මයයි කියන්න සුසු එකක්වත් නැත්නම් කැමැතිසේ පවත්තන්න ඔය අතර එකක්වත් නැති බව දැක්කන. එහෙම දෙයක් තුල මං යම් තවදුරටත් පැවැත්මක් හොඳයි කියලා කිව්වනම් ඒක මගේ අවිද්‍යාව මිසක් වෙන මොකක්ද කියන නිගමනය කරනවා. නෑ අවිද්‍යාවේ නිගමනයේ සාහමලින් ඉවරෙච්ච දාට පැවැත්මේ බලාපොරොත්තු ඉවරයි. කවුරු වෙන්නේ? කිබන්දික් වෙන්නේ? කෝකද හොඳ? ඔය නිගමනය ගත්ත දාට අල්ලන්න එකක් වත් නැහැ කියලා ධර්මයේ තුලින් දකින්න. කවුරු වෙන්නේ? කොහේ හොඳයි කියන්නේ? මිනිස්සු ස්වરૂපයක් නරා හිටියා. අපි මේ චිත්තේ මේ කියන්නේ මේ මොහොතේ එක එක සත්ත්ව රූප වලින් අන්න හරි. රූප වලින් නපුරු සත්ත්වගේ රූප වලින් අපිම අත්ම තුල මේක ඇති වෙනවා. ඒ වෙනද? ඒකයි කියන්නේ. මිනිස් රූපේ තියෙන්නේ. ඉතින් මේකට කියනවා ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ඔය ක්‍රියාවලිය තුලින් යම්කිසි ආශේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරනවා භාවිතා කරනවා බොහෝ කොට ඇසුරු කරනවා. ওই විදිහට පුරුදු කරගෙන ගියා නම් එහෙම වර්ණාසන්න මොහොත දක්වා. ඒ බුද්ධිලට අන්න එතෙන්දී ඕකේ සම්පින්දනයක් වශයෙන් හට ගන්නවා ශක්ති විශේෂය. ඒකත් හේතුඵලය. ඒ ශක්ති විශේෂයේ මතු බලාපොරොත්තු දූෂ්‍ය ගතියෙන් නම් හටගත්තේ දූෂ්‍ය ගතියෙන් යමක් හට ගන්න බලාපොරොත්තු ශක්තියක් නිබදවනවා. අන්නේ නිබදවපු ශක්තියට අපි කියනවා කර්ම ශක්තිය නම් භව ශක්තිය. අත්‍ය කම්ම භව අත්‍ය උප්පත්ති භව කියන්නේ ඕක. උප්පත්ති භවයක් තියෙනවා කර්ම භවයක් තියෙනවා.
ඇසුරු කරලා භාවිතා කරලා බොහෝ කොට ඇසුරු කරලා යම් කිසි තිරිසන් භවකට බලු භවකට බලු වැඩ කරලා හිටන් ඒ ප්‍රතිම ගිහිල්ලා ඒකම කරලා ඒ જાතියේ ගති ලක්ෂණ බලු ගතියෙන් බලු භවට පත් වෙලා හිටියා නම් මෙලොව මෙලොව මිනිස් බල්ලෙක් හැටියට හිටියා නම් එයාගේ ජීවිතේ ඒ જાතිය එකක් නා එයා මැරෙන්න මොහොතක් එනවා නා අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව අන්න උප්පත්ති භවට හේතු වෙන්නේ කර්ම භව මොකද තිබිච්ච ප්‍රගුණ කරලා තිබිච්ච කර්ම භව බලු භව අන්න බලු භව නිසා බලු જાතියේ ඇටන් ඉලක් උප්පත්තියට යනවා අන්න උප්පත්ති භව අන්න ඊතර හතර පහෙන් යන හොඹ දින අර ජාති දතු ඉලසයිනේ බල් දෙක් නකට තියෙන එකෙක් වෙනවා අන්න ලෝක සම්මත බල්ල හැදෙනවා ඇතින් එතෙ එතෙන් එක මොකද මිනිස් බල්ලා වෙලා හිටියා මිනිස් බල්ලා මැරුණා ලෝක සම්මත බල්ලා වෙලා උපන්න අන්න ඇති වෙන්නේ නැහැ මිනිස් මරේදී නම් අවසාන මොහොතේ උපාදාන කරගන්න ඒක වෙන එකක් නෑ ප්‍රගුණ කරගත්තේ ඒක නම් ඒක තමයි උපාදානිය වෙන්නේ ඉතින් ඉන්නේ මේ හැමතැනම තියෙන හේතුඵල ක්‍රියාදාමයක් නිසා සත්වේ පුද්ගලයේ යනවා එනවා කියන එක නෙමෙයි ඔන්න ඔබ තේරුම් ගත්තාම යන සතේ කේන සතේ කින්න සතේ නැතුවහම පෙර මම හිටියා කියන දෘෂ්ටියක් තියෙන කොහෙද මම කීනේ දැනුත් නැහැ එදත් නැහැ හේතුඵල ධර්මය දිරු කොහෙද මම අනේ පෙර තිබුණා තිබිලා තියෙන හේතුඵල ධර්මයක් නේද මමෙක් නෙමෙයි මතු මමෙක් හැදීවිද මේ දැන් මේ හේතුඵල ධර්මයක් මතු හැදුණා නිසා මමෙක් හැදෙන විදියක් නැහැ දැන් දැනුත් හේතුඵල ධර්මයේ දැන් කොහෙද මම නේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙහි මම යන සංඥාවක් තියෙනවා විදිලා ඉවරයි මෙන්න ආත්මෝෂ්ටියේ විදිහට හැටි. ඉතින් ඉස්සර මම හිටියද? ඉස්සර දැන් මම ඉන්නවද? මතුවර මම හිටියද කියලා මෙන්න මේක සැක නැතුව දැනගන්න කිව්වහම. දැන් ඕක වරද්දලා තියෙනු කරා මොකද කරන්නේ? නෑනේ අපි බෞද්ධ අපි ඉස්සර ආත්මෙක හිටියා කියලා විශ්වාස කරනවා කියලා ඉස්සර මම හිටියගේ විග්‍රහක ඔන්නම ගන්නවා data. මතුවරත් මම හිටියද කිව්වහම. නෑනේ මේ වර්ණයේ කෙලවර නෑ මතුවර කරෝ පින්පාවුණු කරගත්තේ වහන මතුවරත් යන අපි ඒක විශ්වාස කරනවා. අපි දේශයකේ නෑ කියලා මම යන තැන තුන්කල් සැකරින්න හදනවා ওই જાතිය. යථාබෝධය දැකලා නෙමෙයි බයිට. ඇයි මේකේ මේ හැකේ තිබුණොත් එහෙම? යා බෞද්ධයෙකුට නෙමෙයි විද්‍යා දෘෂ්ටිය කියලා පොත්වල තියෙනවනේ. ඕක අහගෙන ඉවරලා මොකද කරන්නේ? බය වෙනවා. නෑ නෑ අපි විශ්වාස කරනවා කියලා. විශ්වාසයෙන් සම්මාදිට වෙන්න හදනවා. මේ කවුද දන්නේ පෙර හිටියගේ එහෙම හිටියා කියලා? අධ්‍යාපක පෙර හිටියයි කවුද දන්නේ? කාර්ද මතක? විශ්වාස කරන්නේ. මෙතනින් මැරලා ගිහලා මතු උපදේ කාර්ද මතක විශ්වාස කරන්නේ. දිවතා පහල වෙලා තිබුණා නා. චතුප්පාත ඥානයක් පහල වෙලා හැම තිබුණා නා. ඒ වගේ දැක්කනම් දැනගත්ත හැකි පෙර මම මෙහෙම දැනක හිටියා. ඒ මතකෙ හැම නම් ගත්ත හැකි. දැන් මම මෙහෙම දැනක උපන්නා හැම. මෙන්න මේ හේතුවෙන්. දැන් මම මේ කරගත්ත පින්පාවනෝ සුචරිත දුචරිතනෝ මතුවර මෙන්න මෙහෙම තැනටයි මට යන්න වෙන්නේ කියලා ඒකත් දැක්කනම් ඒ හැම කිරි උනායක දැක්ක හැකි. දැන් මෙතන කිව්වේ ඒක නෙමෙයි. මම කියන දෘෂ්ටි ඇරුණාට පස්සේ. දැන්ද මම නැත්te ඉස්සර මම ඉඳලා තියනවා. ඉස්සර තිබුණේත් මේ ටික නම් දැන් තියෙන්නේත් මේ ටික නම් මතු තියෙන්නේත් ওই ටික නම් ওই තුම්පලෙම මම එක හැදෙන විදිහක් නැහැ නිකා දැක්කර පස්සේ මම කියන දෘෂ්ටිය වෙලා මෙන්න දෘෂ්ටිය වෙර කරා ඕකර දිවස් පහල වින්න ඕනේ ওই ධර්මයේ තේරුම් ගත්තා නම් හොඳට වෙන්නේ දැන් තියෙන හේතුඵල ක්‍රියාවලිය කියලා දැනගත්තා නම් මේ જાති එකක් නේ පෙර තිබුණා නම් තිබිලා තියෙන්නේ තිබුණා නම් තිබිලා තියෙන්නේ ඒකනේ එහෙනම් ඒකත් හේතුඵල ක්‍රියාවලියක් නේද කොහෙද ඒකේ මම එක හිතින්නේ මතු හදගත්තු ඒත් මේ ටිකමනේ කොහොමද මතුවර මම එක හැදෙන්නේ එන අතීතයේ මම කිදෙලත් නැහැ දැන් මම කැත්තේත් නැහැ මතුවර මම කැදෙන විදියකුත් නැහැ හැබැයි මම කියන පෙනෙන මායා දර්ශනයක් නම් හේතුඵල වශයෙන් ඔහොම පේනවා දැන් මම ඇත කියලා ගන්නෙත් නැහැ මම නැත කියලා කියන්නේ නැහැ ලෝකෙට මොකද හේතුව ඇත නැත යන දෘෂ්ටි දෙක තුන ලෝක සත්‍යය බොහෝ කාලයක් ඇමී දෘෂ්ටිය වැළඳගෙන ආපු නිසා මම නැත කියන දෘෂ්ටිය කිව්ව ගමන් ලෝක සත්‍යය නාස්තික නාස්තික දෘෂ්ටියට වැටෙනවා උච්චේ දෘෂ්ටියට වැටෙනවා මම ඇත කියන දෘෂ්ටිය දුන්න ගමන් මොකද වෙන්නේ සාසත දෘෂ්ටියලා මම කියනවා කියලා බදා ගන්නවා සතර පුරුද්දර ඔය දෙක කරනවා ඒසා බුදුරන් වහන්සේ මම ඇත මම නැත කියන මේ දෙකම අහක් කරලා හේතුඵල බලන්න පුරුදු වෙන්න කිව්වා හේතුඵල දැක්ලා පුරුදු වෙච්ච කෙනාට පෙර මම හිටියා කියලා කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ දැන් මම ඉන්නවා කියලා වචනෙන් කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ මතුවරත් මම මෙහෙම කෙනෙක් වෙනවා කිව්වත් මම කියන දෘෂ්ටිය නෑ දැන් නා පෙර මම කිව්වේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට දැන් මම කියන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියකට මතු හට ගත්තා නම් මම කියලා කියන්න වෙන්නේ හේතුඵල ධර්ම ක්‍රියාවලියට මිස මම කියලා සිද්ධාන්තයකට ඇත්තකට නෙමෙයි කියලා දැකලා ඉන්න කෙනා කොහොම කතා කළත් ආයි දෘෂ්ටියට වැටෙන්නේ. අන්නේ ඇත්ත දැනගත්තාම තියෙන වටිනාකම. ඔකයි තේරුම් ගන්න ඕනේ. දැන් සම්මා සම්බුදු අජාන් වහන්සේ විතරයි පුළුවන් තිරාත්ම ඔක්කොම කියන්න. ඒවා ඔක අනික අය කියන්න බෑ. අපි සත්‍ය මනුෂ්‍ය වශයෙන් අපි මොහොතින් මොහොත අපි සත්වය වෙනවා ඒකෙත් තිරසංගත වෙනවා. ඔව්. මොහොත ඉතිං අර. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ සත්‍ය මේ තිරසංගය උත්පත්ති කරනවා. ඔව්. ඒ සත්‍ය කොහොමද ඒ සිත් ඒ දැරි වලට හිතන්න. ඔව් ඒ ගණන් හිතන්න බෑ. සත්‍ය. එතකොට කොහොමද ඒගොල්ලන්
දැන් හොඟක්ම වැදගත් ප්‍රශ්නයක් ඕක. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. විපාක වශයෙන් හටගන්න අර භව කියලා එකක් ඒවා කර්ම භවයකින් උප්පත්ති භවයට කියන්නේ. අන්න පහල කරගත කර්ම භවක් තියෙනවා නේද? මෙන්න මේ කර්ම භව යම් කිසි දෙයක් හරගත්තා නම් මේ පැවැත්ම බලාපොරොත්තු මූලික කරගෙන ඒ පිට ගොඩ නගාගත්ත දෘෂ්ටියක් තියෙනවා. පැවැත්මේ බලාපොරොත්තු සහිතව පාප දෘෂ්ටියක් ගොඩ නැගුවා නම් දැන් ඔහුගේ සසිරීදී ඔවගේ ගොඩ නගාගත්ත දෘෂ්ටි එකින් එක එක වැලට වැලදා මේ සම්බන්ධයලා තියෙනවා. ඒ සම්බන්ධය වෙලා තියෙන්නේ මොනවැන්ද හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ස්කන්ධ පරම්පරාවක් වශයෙන්. නැහ රූපස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි වේදනායිස්කන්ධයේ සත්‍යයකුත් නෙමෙයි සංඥායිස්කන්ධය කියන සත්‍යයකුත් නෙමෙයි සංකාරයිස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි විඥානයිස්කන්ධ කියන සත්‍යයකුත් නෙමෙයි සත්‍යය එතන බෙදුවා. අන්න පංචස්කන්ධයේ සත්‍යය කියලා හැවටෙනවට තමයි ඒකත් බෙදුවේ. ස්කන්ධයේ සත්‍යය කියලා හැවටුනොත් මේක නැති කරන්නේ. ස්කන්ධය පහකට බෙදලා විභජ්‍යවාදී කරලා පෙන්නනවා. බෙදලා පෙන්නනවා. නැහ මොකද රූපස්කන්ධයේ සත්‍යය කිව්වේ වේදනායිස්කන්ධයේ සත්‍යය කිව්වේ සංඥායිස්කන්ධයේ සත්‍යය කිව්වේ සංකාරයිස්කන්ධයේ සත්‍යය කිව්වේ විඥානයිස්කන්ධයේ සත්‍යය කිව්වේ. ඒ හිකර සත්‍යය කියන බැන ඒ ස්කන්ධ පහ කරලා තව සත්‍යය පනවන්න පුළුවන්. පනවන්නේ කිත් නෑ. එහෙනම් සත්‍යය කියන දෘෂ්ටිය පනවා තියෙන ඔය ස්කන්ධ පහේ සම්පීඩනයේ නේද කිව්වහම එතන අන්න ස්කන්ධ දෘෂ්ටිය ඉවරයි. අන්න ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාමපාද දැනගන්න කියන්නේ ඒ ක්‍රමයේ. නෑ ස්කන්ධ සත්‍යයේ පුද්දලයක් නෙමෙයි කියලා දැනගන්න කියනවා ස්කන්ධ වෙන් කරලා බලලා. පංචස්කන්ධ පහට බෙදලා බලලා. ධාතු වශයෙන් බෙදලා බලපුවහම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා ධාතු හයකට බෙදලා බලනවා. බෙදලා බලපුවහම එතරම් සත්පුද්ගල දෘෂ්ටි එකයි. අසකන්නේ දිවනාසියේ ශාරීරිය මන කියන්නේ මේවා එකතු කළා මේවා ආයතන කරින් මේකට සත්‍යය කියනවනේ. චක්ක ආයතනයේ සත්‍යයද, සෝත ආයතනයේ සත්‍යයද, රූප ආයතනයේ සත්‍යයද, සද්ද ආයතනයේ සත්‍යයද, ගාන ආයතනයේ කියන්නේ සත්‍යයද, ගන්ධ ආයතනයේ කියන්නේ සත්‍යයද? බලගියහම අභ්‍යන්තර බාහිර දෙකම අරගෙන. අභ්‍යන්තරයේ සත්‍යය කියවනවා. රූප ආයතනයේ කියන්නේ සත්‍යයද, සද්ද ආයතනයේ කියන්නේ සත්‍යයද, ගන්ධ ආයතනයේ කියන්නේ සත්‍යයද, ජීව ආයතනයේ කියන්නේ සත්‍යයද, කාය ආයතනයේ කියන්නේ සත්‍යයද, මන ආයතනයේ කියන්නේ සත්‍යයද? ඒත් මේක ආයතනයක් නේ. ආයතනයේ සත්‍යයක් නෙමෙයි. එනවා ඔය හයම හකලා සත්‍යය පනවන්න පුළුවන්. මොනවද පනවන්නේ? ඒත් බෑනේ. එනවා ඔය හයම සම්පීර්ණ නිසා මායා මුලාවකට ගත නිගමනයක් තිබුණා. යන්නේ නිගමනේ සත්‍යය කියලා. අන්න එහෙනම් ආයතන වශයෙන් බෙදලා බලනවා සත්‍යය යන්නේ. නෑ ස්කන්ධ වශයෙන් බෙදලා බලුවා සත්ව බුද්ධල ප්‍රඥා මේකේ මේ ඒකට පනවලා සම්මත කරන් දෘෂ්ටිය තියන්න බෑ. ධාතු වශයෙන් බෙදලා බලුවා සත්‍යේ පුද්ගලිය පනවන්න බෑ. ආයතන වශයෙන් බෙදලා බලුවා සත්‍යේ පුද්ගලිය පනවන්න බෑ. පරිත්‍යාග පාදයෙන් බෙදලා බලුවා සත්‍යයේ පුද්ගලිය පනවන්න බෑ. මොන විදියෙන් බෙදලා බලුවා සත්‍යයේ පුද්ගලිය පනවන්න බෑ කියලා දැනගත්තාට ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාග පාද ආදී මේක දැන ගැනීමර කියනවා අභිධර්මයේ දැනගත්තා. ඒ අභිධර්මයේ කියන්නේ ගැඹුරුම ධර්මය ඔන්න ඕක. ඔය දේ දැනගන්න ඕයි ටික තමයි විග්‍රහ වෙලා තින්නේ අභිධර්මයේ. ස්කන්ධ පිළිබඳ ධාතු පිළිබඳ ආයතන පිළිබඳ පරිත්‍යාග පාද පිළිබඳ විග්‍රහය තමයි පෙන්නලා තියෙන්නේ සත්ව පුද්ගල දෘෂ්ටියක් නැති කරගන්න යථාර්ථයෙන් දකින්නේ. මේ අභිධර්මයේ තියෙන්නේ ඔක තව සියුම්ම කරලා බොහොම සියුම් විග්‍රහයක් එක්කලා. ඒක ධර්ම රසයේ මිස ඒ වගේ බුදුරන් වහන්සේගේ ධර්ම ගාම්භීරත්වයේ දකින්න මිස නිවන් දකින්න ඉතර ඇතර යන්න ඕනේ නැහැ. චතුරාර්ය සත්‍ය දකින්න මට්ටමට ඔය ටිකෙන් ස්කන්ධ ධාතු ආයතන අධ්‍යයන ගත්තාම හොඳටම ඇති. ඒ මට්ටමේ සූත්‍ර පිටකේ තියෙන හැටි දැනගත්තා. තේරුම් ගන්න බැරි හැටි තියෙනවා. අපි ධර්ම පිටකේ විග්‍රහ කර ගන්න පුළුවන් පැටලලා තියෙන තියක් තියෙනවා. තවත් ධර්ම රසයේ විඳින්න පුළුවන් මහා ඥානවන්ත අයද මේක ගැඹුරව බලන්න පුළුවන්. බුදුරන් වහන්සේගේ දහම් හරේ දහම් ගැඹුර කොච්චරද කියලා බලන්න පුළුවන්. තව එහාට බැහැලා අර අභිධර්මයේදී ස්කන්ධ ධාතු ආයතන පරිත්‍යාසමපාද විග්‍රහයෙන් බලනකොට කොයිතරම් ත්‍රික්ෂෙන්ද කොයිතරම් මේ ලස්සනට ක්‍රමානුකූලද කොයිතරම් හේතුඵල න්‍යායට එකඟද මෙච්චර ධර්මයක් මේ ලෝකේ දේශනා කරන්න පුළුවන් සමිතියක ඉන්නවද තව ඉඳලා තියෙන පුළුවන් කොහෙද ඉන්නේ කවුද ඉන්නේ කොහෙද එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙන්නේ මේ ආදි වශයෙන් මේ සියල්ලම බැලිය හැ බලාපුවාම අන්න බුද්ධ ඥානීය තියෙන ශ්‍රේෂ්ඨත්වයේ පේනවා බුදුන් කියන්නේ කොයිතරම් ගැඹුරු ඥානයක් ඇති කෙනෙක්ද පුදුම උත්මයෙන් කියලා ඒක දකින්න ඇතින් ඉතින් ඔය ආකාරයෙන් අපි දැනගන්න ඕනේ අන්න පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේදී අපිට මේ ප්‍රශ්න කීපයකට උත්තර ආවා. දැන් මොකද දැන් මෙතනින් වෙන්නේ මේ පටිච්චසමුපාදයේ සත්පුද්දල දෘෂ්ටියට තුලද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔකේම ඇවිදින් තියෙනවා. ඉතින් එතකොට ඊළඟ වචනේ මොකද්ද? දැන් දහම් ගුණ 6කින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන ගුණේට ආවා. අනික තමයි දැන් ඕපනයික ගුණේ. ඒහිපත්තිකෝ ඕපනයිකෝ පච්චත්තා වේතබ්බෝ විඤ්ඤූ.
දැන් ඕප කියන වචනයෙන් පෙන්නන්නේ උප්පත්තිය උපදීම උපත නයික කියන වචනයෙන් පෙන්නන්නේ උපදින න්‍යාය දැන් ඕකෝකින් දැක්කේ නැද්ද එක එක උපත් හටගන්නේ මොන මොන න්‍යායෙන්ද කියලා අපි පටිච්චසමුපාදයේ දැන් අපි ඒකත් දැක්කයි බලු ධර්මයේ අතුරු කරපු පටිච්චසමුපාදයේ න්‍යායානුකූල වැඩ පිළිවෙලින් බල්ලේ හටගන්නවා එතකොට ඒ වගේම හරක් ධර්මයක් අතුරු කරපු පරිත්‍යාසමපාදේ න්‍යායය තුලින් ක්‍රියාත්මක වෙලා හරකේ හට ගන්නවා. ඒ ඒ උපත් හට ගන්න න්‍යායයට කියනවා ඕපනයි. එතකොට මොකද වෙන්නේ? සිත්හිලා දරා ගන්න සුදුසුයි කියලා මේකට අපිට මුඩින් මැත්තෙන් අටුවා උත්තරයක් දෙනවා. දැන් සිත්හිලා දරා ගන්න සුදුසු එක හම්බ වෙනවා. ඕපනයිකේ දැකරවා. මොලේක හොයා ගන්න මේ ධර්මයේ අතුරු කරගුහා මෙන්න මේ ත්‍රිසම් බවටයි කියලා තේරුම් ගතට පස්සේ අපි දැනගන්න අපෝච්චි ඒක නම් සිත්හිලා දරා ගන්න සුදුසු නෑ මෙන්න මේ ධර්මයේ අතුරු කළොත් බල්ලෙක් වෙන්න වෙනවා කියලා දැනගත්තට පස්සේ අපෝ ඒකත් සිත්හිලා දරා ගන්න සුදුසු නෑ දරාගත්තොත් විනාසයි මේ ධර්මයේ අතුරු කළොත් හතර පායට යන්න වෙනවා කියලා විදිහට තේරුම් ගතට පස්සේ අපෝ හතර පාගත වීමට හේතු වෙන ධර්මයක් සිත්හිලා දරා ගන්න සුදුසු නෑ අයින් කළා මේ ධර්මයේ අතුරු කළොත් මිනිස්සෙක් කියලා උපදින්නේනවා. හැබැයි මැරි ඉපදිනා නෝ ඒක ආකාර මනුස්ස දුක්ඛ ස්කන්ධයක් එනවා. ඒකත් හොඳයි කියලා නම් සිත්විලි අදාලා ගන්න සුදුසු නෑ අයින් කළා. මේ ධර්මයේ අතුරු කළොත් දෙවියෙක් වෙනවා. මෙන්න දේව ධර්ම. අතුරු කළොත් පටිච්චසමුපාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කළා මෙන්න මේ දෙවියෙක් වෙන්න පුළුවන්. විනයකින් වෙන්නේ නෑ දෙවියෙක් ඉන්නේ මේ ධර්ම. ඒකත් දැක්කා. ඉතින් ඒ ගියහම හටගත්තා නම් ඉතින් ඒ කාලයක් ඉඳලා නම් ඒකත් ගෙවිලා යනවා වෙනසිලා යනවා ආයසරයක් මිසරි සරණ දෙනවා. ඒකත් දරා ගන්න සුදුසු එකක් නෙමෙයි සදාතික බලාපොරොත්තු නිමුක්ති ඒකෙත් නෙමෙයි. මේදී ඇතුරු කළොත් බ්‍රහ්මයේ කියනවා මේ ධර්මයේ ඇතුරු කළොත් මෙන්න ඒක පරිත්‍යාගමපාද බ්‍රහ්ම ජාතිය උපන්නත් ඒකත් ගෙවිලා යනවා ඒකත් කෙලවෙලා යනවා ඒකේ තල්ලා ගන්න හරයක් නෑ එහෙනම් මොකද්ද හිත දිහා දරා ගන්න ඕන අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද තුන් භවීම අත්තරීම නොයල්ම මිදීම මිසක් මට ওই ධර්ම වල එකක්වත් තල්ලා ගන්න දෙයක් නෑ කියලා දැනගත්තා හිත දිහා දරා ගන්න සූසු එකම දේ මොකද්ද ඕකෙන් අහක් වෙන අත්තරීම නෙලියන්නේ මිදීන්නේ යම් ධර්ම මාර්ගයක් ඇද්ද සීකරන්න අන්නේ නිවන් දැකීමට හේතු වෙන ධර්ම මාර්ගයේ සිතීලා දරා ගන්නවා මිසක් ඔයින් පිටසර මට සිතීලා දරා ගන්න වටිනා එකක් නැහැ කියලා ඔය ධර්මයේ තුලින් දැක ගන්නවා. ඉතින් හිතීලා දරා ගන්න සුදුසුවේ දැනගන්නවා කියන එක ඕපනගේ කියන එකත් ඔය අර්ථය තියෙනවා. හැබැයි හිතීලා දරා ගැනීමේ සුදුසුදේ මොකද කියලා විග්‍රහ කරලා නැති නිසා. ඒක ලැබෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා නැති නිසා ඔය පදයේ තුලින් ධර්ම අවබෝධය ලබා ගැනීමට හරිය වෙහිලා තියෙනවා. ඉතින් ඕපනයික කියන ඒහි පාසික කියන වචනේදී මොකද අරගන්න ඕන? දැන් වන්න අපි දැනගන්නවා ඊළාට ඊළඟ එක. ඕපනයික හොයා ගන්නවා මෙන්න මේක තමයි ඉපදීමේ න්‍යාය. හිතේහා දරා ගන්න සුදුසු එකක්වත් උතර නැහැ. ඕකෙන් අත්හැරින් වැලි විදී යන යම්කිසි ධම්මයක් ඇද්ද අන්න ඒක නම් හිතේලා දරා ගන්න එක සුදුසුයි. ඒකෙන් නිවන් දකින්න පුළුවන් නේද? දැන් මොකද වෙන්නේ? ওই ධර්මයේ හොඳට විමර්ශනය කරලා තේරුම් අරන් යනකොට ඊළඟ ධම්ම ගුණයක් ඊළඟට මතුවලා එනවා. අපි කියනකොට ඒහි වාසික ධම්ම ගුණය එහෙනම් ඒව බලව කියලා පෙන්වන්න සුසුයි කියලා පෙන්වනවා කියවර මේක තේරෙන්නේ නැහැ. මොකක් පෙන්වන්නද? ඒව බලව කියලා. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසය කියපුවා මොකද්ද පෙන්වන්නේ? අර ප්‍රඥාවන්තයාට පෙන්වන්න කියලා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? ඒහි පස්සිකෝ කියනට ඒව බලවයයි කියන්නේ සුසුයි කියලා කියනවා. මොනවා පෙන්වන්නද? තම තමන් විසින් තමන් තමන්ගේ නැනපමණින් තම තමන්ගේ ප්‍රඥාවට වටහා ගලා තම තමන් දැනගන්න තියෙන ධර්මයේද අඳගහලා මොනවද පෙන්වන්නේ මම දැනගත් එක මගේ හිතෙන් මම දැනගන්නවා මගේ ප්‍රඥාවෙන් මට වැටහෙන නිසා මං කොහොමද අනිකර කියන්නේ අනිකර පෙන්වන්නේ කොහොමද ධර්මයේ තමාගේ මනස තුළින් තමාගේ ප්‍රඥාව තුළින් තමන් දැකිය යුත්තක් නේ ධර්මයේ තම තමන් දැකිය යුතුනා කාරව පින්න කවුරුත් ගින්න කොහොමද පින්න එන අන්ට පින්නන්න පුළුවන් එකක් නේ ඒකෝ තම තමන් දැකිය යුතු දින ගැලපෙන්නේ නැහැ නේද තම තම නැනපමණින් දැනගත යුතු කියලාත් මේක පෙන්නනවා සිංහල කාව්‍ය වල ඉතින් අනිසරේ කියන ඇවිත් බලන්න කියලා පෙන්නන්න පුළුවන් එකක් කියේ නේන බලා ගන්න කියලා පුළුවන් ಅಂತ පින්න මෙන්න මේක තමයි මේ අටුවා විග්‍රහ කරගෙන යනකොට පෙන්න දැන් වල අපි හොඳට විමර්ශනය කළේ නෑ තේරුම් ගන්න ඕනේ
දැන් එව බලව කියන එකෙන් පෙන්වන්න කියන එක තමයි මේ අටුවාවදී මේ කියන්නේ විග්‍රහ කරලා පෙන්වන්නේ එයි පස්සේ ගුණේද දැන් මොකද මෙතන පෙන්වන්නේ ධර්මයේ දැක්කට පස්සේ දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ධර්මානුකූලව දකින්න ඕනේ කොහොමද ධර්මානුකූලව දකින්නේ ඇහැ රූප දකින්නවා කන ශබ්දයට යොමු වෙනවා දිව රසයට යොමු වෙනවා නාසය ගන්ධයට යොමු වෙනවා කය ස්පර්ශයට යොමු වෙනවා මේ මොහොතක් මොහොතක් පාසා අපි යොමු කරනවා ඔන්නේ ඒහි කියලා කිව්ව අන්නේ දැන් ඒ යොමු කරන තැනදීම දකින්න දක්ෂ වෙන්න ඕනේ. පස්තික කරන්න ඕනේ නැහැ ස්පර්ශය දකින්න ඕනේ යථාර්ථයෙන්. අපි දැකපු දහමට අනු. මේ කුමක්ද? කොහට අයිතිද? මේක කාම ලෝකයට අයිති රාගයට අයිති. මේ දැකපු දර්ශනීය පිළිබඳ දකින්නකොටම දැකීම දැකීමේ මාත්‍රය පමණ කියලා නවත්තන්නේ නැතුව. දැකීමට ඇලුනොත් එහෙම. මේ අපේ පුරුද්ද. එක ගැටෙනවා එක වැලෙනවා එක මුලා වෙනවා මිහිරි නාදයක් එනවා එනකොටම එතෙට ඇලෙනවා එක මේ නාදේ මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා ගන්ධයක් ආවොත් ඒක මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා රසයක් ආවොත් මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා ස්පර්ශයක් ආවොත් මිහිරි නම් ඇලෙනවා මිහිරි නම් ගැටෙනවා ඒකට මුලා වෙනවා නමුත් මේ පැවැත්මේ යන අපිට කොයි මොකොයි මොහොතේ හරි ඕවා එකින් එක එනවා මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ පහත එක එක අවස්ථාවල ගොදුරු වෙනවා. ඔන්න ඒ තැනදී අපි දැනගන්න ඕනේ. මේකට ඇලෙන්න ගියොත් එහෙම පැවැත්මට හේතු වෙන්නා වූ පැත්තරයි යන්නේ. මේකට ගැටෙන්න ගියොත් එහෙම ගැටි ගැටි ඒ පස්සේ ඒකේ අවශ්‍ය පැත්තේ ගැටෙන පැත්තේ යන්නේ. ඇලීමෙන් ගියොත් ගැටීමෙන් ගියොත් මුලා වෙලයි ගමන් කරන්නේ මුලා ගමන කොහරද පැවැත්ම පවත්තන්න විතරක් වෙන එකට නෙමෙයි කියලා දැක්කහම ඔන්නෝගේ ඒ තැනි දැකලා දකින්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ එතන ඇලීමක් තිබුණා අත්හැරලා යනවා ගැටීමක් තිබුණා අත්හැරලා යනවා මුලාවක් තිබුණා අත්හැරලා යනවා අන රාගක්ෂේත්‍ර දේසක්ෂේත්‍ර මොහක්ෂේත්‍ර මග පෑදේ මෙන්න යතා යම් යම් තැනකදී යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කි ඔන්නතින් මේ කායන් ප්‍රනීතියයි කියලා යම් තැනක හිත පිහිරවනවා පනිහිත කරනවා මෙන්න මේ ආකාරයන්ගේ යථාර්ථේ තථා තත්ත්වේ මේකයි කියලා දැනගන්නවා අන්න එක දැනගත්තාම මොකද වෙන්නේ මනවරණ රූප වාසේ කියොත් ලෝකේට මනවරණ ශබ්ද වාසේ කියොත් ලෝකේට මනවරණ ගන්ධේ යැලුනොත් ලෝකේට මනවරණ රතේ යැලුනොත් ලෝකේට මනවරණ පහතේ යැලුනොත් ලෝකේට එන මොහොතේ මේක දැනගන්න හැකියාව ලැබුණා. දහම් ගුණේ දියුණුව. අන්න තව ගුණ වුණා. මෙන්න මේකට කියනවා ඒහි පස්සික කියන තැන්නපත් වෙලා දහම් ගුණෙන් දියුණුණා. ඔන්න දහම් ගුණය. මේක කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි තම තමන්ම දකින්න ඕනේ. මට රහයිනේ නේද මමයි දන්නේ අනිකා දන්නේ නැහැ. මට බහද වැටෙන්නේ නේද මම දන්නා මිසක් අනිකේ නේ දන්නවා. තම තමන් විසින් දැනගන්නේ තම තමන්ට අහපු විලා. ඒ තැන ප්‍රත්‍යක්ෂ කරන එකට කියනවා ඒහි පස්සික. අන්න ඒ තැනම ප්‍රත්‍යක්ෂය කරන්න ඕනේ. පස්සික කිව්වේ ඒකයි. දැනගන්නවා කිව්වට බෑ. ඒ තැනදීම ලෝකයේ පැවැත්මට හේතුන් ප්‍රත්‍යක්ෂය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුලින්. එන මනවරණ රූපයක් ආපු තැන මනවරණ ශබ්දයක් ආපු තැන මනවරණ ගන්ධයක් ආපු තැන මනවරණ රසයක් ආපු තැන මනවරණ පහසක් ආපු තැන මනවරණ ධර්මයක් ආපු තැන. එතනම අපි මේ ප්‍රත්‍යක්ෂය කර තමන්න ඕනේ. මෙන්න අහු නපුන. මෙන්න සසරට හේතුව. මෙන්න පැවැත්මට මුල. මේක ඇලුම් කිරීම. එහෙනම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවර වුණොත් අවසීයෙන් ඉන්නේ. ඉන්ද්‍රිය සංවර නම් මනසීයෙන් හිටියනම්. ඒ එනේන එකේ මේ මොහොතේ ප්‍රත්‍යක්ෂය දැනක්ෂය කරනවා. තව දිනේ ක්ෂය කරන්න අපි ඉතුරු වෙලා නැහැ. එතනම ක්ෂය කළොත් ඔහු පෙරත් නැහැ, දැලුත් නැහැ, මදුත් නැහැ. තුම්පලේම නැහැ. අතීතේත් නෑ අනාගතේත් නෑ වර්තමානයේත් නෑ තුම්පලෙම නිදහ. ඔන්න චන්දරාගය දුරු කරගන්න හැටි. අතීත අනාගත වර්තමාන. යපි කාරණා තුනක් අතීතයක තියෙනවා වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා. ලෝක සම්මතියේ කාලාත්‍රයක් උකට තියෙනවා. අතීත කියන්නේ ඉස්සර ඒවා. වර්තමාන කියන්නේ දැන් ඒවා. අනාගත කියන්නේ ඉදිරියට. දැන් මේකේ දහම් අර්ථය දැනගන්න ඕනේ.
ඒ ඉස්සරේ අපි මනසේ මොනවද අපි මතක් කර කර ගන්නේ? අතීතවත් දේවල් මතක් කර කර ගන්න. අතීත දේවල් තමයි ඉස්සරේ මතක් කරලා ගන්න. අන්න අතීත අතීත. අයින් කරන්න ඕනේ එක. ඕවා මතක් වෙනකොටම වැඩක් නැහැ කියලා දැනගෙන අයින් කරන්න ඕනේ. අතීතවත්කම අයින් කරන්න ඕනේ. අතීතයෙන් මිදෙනවා. අතීතවත් දේවල් තමයි මතකේ තියාගෙන ඉන්නේ. වර්ත කරනවා කියන්නේ මාන කරනවා කියන්නේ මැනමැන ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වර්තමාන කිවි අර හිතවත් දේවල් කියලා දැන් හම්බෙන රූප ශබ්ද ගන්ධ රස මනවත් මේවා පස්සේ ගිහිල්ලා ඒ පස්සේ වර්තනීය වෙනවාට කියනවා වර්තමාන. මැනමැන වර්තනීය වෙනවා. ඒක අයින් කරගන්න ඕනේ. එතකොට අනාගතය එකක්වත් නැහැ ඉස්සරහට. ඔව් ඔක්කොම අනාගින තමයි තියයි. අනාගතය අයින් කරගම අනාගතය ඉවරයි. ওই ටික අයින් කරගම නිවන් දකින්න.